දේශනේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානේ සිදු කිරීම සඳහා පිටිපන උතුරු හෝමාගම පදිංචි කුසුමලතා ගමගේ මහත්මිය සහ දූදරු පිරිස සහෝදර සහෝදරියන් දායකත්වයෙන් දරලා තිබෙනවා උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට වසර 12කට පෙර මියගිය එම්ජී බෙලින් අබ්බුහාම් පියාණන්ටත් ජීඑච් සිරියාවති මෑණියන්ටත් මියගිය ටී ප්‍රේමසිරි මහතා එන්.ආර්. ඩයස් මහතා චන්ද්‍රාන් වීරසිංහ මහත්මිය යන ඥාතීන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා කියලා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියලා ආශිර්වාද කරනවා तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य चतस्साय भिक्खवे इमा भिक्खवे चतस्साय इमा भिक्खवे समाधि भावना तीति अद धर्मदेशनावे अनुग्रहक भावतुन प्रमुख सिटीन अबर सवंदीम संधा एक्रस सिटीन नाव सह नर्म नाव सदर पिन्नतरी अभी मे युवा අවුරුදු 1800 පෙර ಭಾರತයේ උපන් ශාක්‍ය කුමාරයෙක් විසින් සොයා ගන්න ලැබූ අවබෝධයක් තුළ මිනිසාගේ හත් සඳහා දේශනා කරන ලද ඒ තුළින් අවුරුදු 45 සිට 35 සිට 80 දක්වා නියුන් සැනසන ජීවිතයක් තුලින් ආදර්ශය පෙන්වව දාල ඒ ධාමයේ අනුසාරයෙන් සරියුත් මුගලන් පරම්පරාව යාත් පරම්පරානු යාත පැවිදි පිරිසක් සැරසුණ සුදෝන් රජතුමා එහෙම නැත්නම් සිටුවරු අනාගාමී තත්ත්වයට පත්වන සිටුවරු වැණියය ගැන කියවෙන වචකත බමුණා අහපු ප්‍රශ්නකට දීපු උත්තරයේදී පංචවරම් භාගිය සංයෝජන ප්‍රහිම කිරීමෙන් අනාගාමී වුණ අය එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නව දහස් ගණනක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස තුළ සැනසුණයි කියලා කියන සමයක නැත්තම් ධර්මයක वर्तमान उर्म करवासेन हित सेवस्केप्यक्षिट मे वर्तमान समाजे उर्म करवांट एबंधु पूर्वादर्श्यक दकिन्नटन है एमत नेत्नम ए तथागत अन्वहांसे हेलिकल ससुने रेंदी सिटिमिन अनागत बुदूरे किद्रिये मे बलापुरुत्तु इटुकरगन्नट कलक्तिस्से पेलगस्सन लद बहुतरयक् ए सत्यय विश्वास करन ससनक् तुला अपि रेंदी सिटिन्ने एमत् नेत्नम् दिगनिकायेहि संगीति सूत्रे सदहन् परिदि तहनन् कलावु पातिहारयन् वलंगु करगन्न उत्साह करन वलंगु कलावु पातिहारये प्रयोजन गन्न दन्नेति පිරිසක් ඉන්න සසුනක. එහි පැහැදිලි කර වදාරනවා ආදේශනා පෙළහර, විදු පෙළහර සහ අනුශාසනා පෙළහර කියලා පෙරහරවල් තුනක්. මේන් වෙනත් සසුන් වල තිබෙන බැවින් ආදේශනා සහ විදු පෙළහරවල් තහනම් කරලා තිබෙනවා. බුදු සසුනේ විශේෂ පෙළහර තමයි අනුශාසනාවෙන් මිනිසාගේ සිත වෙනස් වෙන එක. ආත්ම දෘෂ්ටි ඔස්සේ කාම රූප අරූප වාත්‍රේ ගමන් කරන මේ සත්ව වර්ගයාට अनात्म दर्शन लभिन्नाऊ विनसतम मे पेलहर नम ये पेलहर गेन कल्पना करवट अदाल
නොමග යැවීම නැත්තම් උසිගැන්වීම පවා පොත්පත්වල පවතිනවා ඒක උසිගැන්වීමක් තමයි අනුරාධපුර යෝගයේදී හිටපු ජීවත් වෙලා හිටපු අම්මලාට කවදාවත් වී ටිකක්වත් තනා ගන්න විදිහක් නැහැ මොකද කාක් යනවා වගේ රහතන් වහන්සේ පෙළ ගහලා උඩින් ඇවිදිනකොට හේවනල්ල වැටෙනවායි කියන එක රහත් මග කියනවා මෙලව දන්නේ නැති මෝඩයෙක් ලියපු කතාවක් මේක මතක තියාගන්න මම පිළිබඳව තේරෙන්නේ නැති අය මේවා මෙහෙම කියන්නේ මේ උඩින් යාමත් රහත් ඵලයක් අතර කිසිම සම්බන්ධයක් නැහැ එහෙනම් ඉතින් දේවදත්තත් උඩින් ගිය කෙනෙක් නේද පළහරි නමුත් අපායේ ගියේ වැඩේ උනේ නැති නිසානේ මතක තියාගන්න හොඳම උදාහරණයක තමයි ඉදු පළහරක් පාලා රජසත් කුමාරයා රවට්ට ගත්තා වුණාට අන්තිමට තමන්ගේ මේ ඉදු පළහර නිසා රාගදේශ මොහ විනාශන වී ඒව උදව් කරන බුදුන් මරන්න ගිහින් ඒකට විපාක විඳින්න යන්න සිද්ධ වුණේ ඉදු පළහරෙන් ඒක සිදු වෙන්නේ නැති නිසා ඉදු පළහර සිදු වෙන ආකාරය පිළිබඳ හොඳ තැනක් තේනවා ඉලිස ජාතකයේ එහෙම නැත්නම් අර කදින්න පුබ්බක නැත්නම් ලෝභ සිටුවරයා වචනයක නොවෙන්න පුළුවනි මම පොඩ්ඩක්වත් දෙන්නේ නැති කියන අර්ථයනේ පෙන්වන්නේ සිටුවරයා දමණය කරන්නට ගිය මුගලන් මහරහතන් වහන්සේ ඔහුගේ මාලිගයේ ඔහු දමණය කරගෙන ජේතවනාරාමයට වැඩියයි කියලා කියන්නේ කොහොමද කියලා අහගන්න පසාරිතං වාබාහං සම්බින්ජෙය සම්බම් සම්විතං සම්මින්ජිතං වාබාහං පසාරේය වක්කලත දික්කරන්ට දික්කලත වක්කරන්න තරම් කාලයක් ගත වුණේ නෑ කියලා ඒ කියන්නේ අරමුණු කළ ගමන් ඉතින්ට යන්න පුළුවන් ඇරෙනහම එකට කාලය ගත වෙන්නේ නෑ එහෙනම් කොහෙන්ද හැව නැලි වැටෙන්නේ මේ ඔක්කොම මෝඩකම් ටික ඔළුවට තියාගත්ත බෞද්ධයෝ ටිකක් තමයි අපේ රටේ ඉන්නේ අද ඉතින් මොවුන්ගේ මේ මෝඩකම් ටික අයින් කරන්න එසේ මෙසේ බණක් කියලා හරියන්නේ නෑ ලෙසි බණක් කියලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු තේරුම් අරගෙන බලන්න වෙනවා මේ අදහස් හරිද කියලා. යන්න වක්කලි සූත්‍රයට. වක්කලි සූත්‍රය කියන්නේ මොකද්ද? සිරුරෙන් බුදුන් දකී කියලාද? දැන් සිරුරෙන් බුදුන් දකින්නට අනාගත බුදුහාමුදුරුව බලන්න බලන් ඉන්න සමහර අය. එතකොට වක්කලි සූත්‍රය අවලංගුද? කිං තේ වක්කලි මිනාපූති කායන දිච්ඡේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සති සෝමං පස්සති. ධම්මං වක්කලි පස්සන්තෝ මං පස්සති. එදත් අදත් මේ ගෞතම සසන තුළ ධර්මේ නම් මොදී ගැඹුරු දකින්න පුළුවන් නම් ඒ ඕන කෙනෙකුට බුදුන් දකින්න පුළුවන් කියන මේ වචනේ බුද්ධ වචනයක්. මේක කෙරෙහි විශ්වාස තියන්න. නමුත් ධර්මය කියලා කියන පදය ඔබ හිතනවට වඩා ගැඹුරු කරුණක්. මතක තබා ගන්න. අන්න එතනයි කාරණාව. බුදුන් වහන්සේ වදාළ පරිදි අපට ධර්මයේ දකින්න බැරි වෙලායි තිබෙන්නේ. ඒ පිළිබඳ ඉඟියක් තියෙන දැනකුත් තියෙනවා. ඒක තමයි පෙන්වන්නේ තථාගතප්පේදස්ස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝ කියන එක. තථාගතයන් වහන්සේලා මනාව අවබෝධ කළා වූ ධර්මය ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් වැසුණොත් බබලන්නේ නැහැ කියලා. එහෙනම් මේ ධර්ම විනය යටවීමක් නිසා තමයි මේ බුදු සමයෙන් පෙන්වන්නා වූ මේ මාර්ගඵල සහිත නිවීම කියන එක අහිමි වුණේ. අහිමි වුණේ අපේ බැරිකමක් නිසා නෙවෙයි. අනේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වැරදි අවබෝධයක් ලබා ගැනීම තුළ ඔවුන් දරු උත්සාහයන් වැරදි. එබැවින් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැති වුනහම ඔවුන් බලහත්කාරයෙන් මේ සසුනේ මගඵල අතුරුදහන් කියන මතයක් අපේ ඔළුවට දාලා සියල්ල සසර ඇවිදින පිරිසක් බවට පත් කළා. කවුරු කළාද මම දන්නේ නැහැ කාටවත් දොස් කියන්නෙත් නැහැ. ඒවා යථාර්ථයේ තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ සියල්ල තේරුම් ගන්නට අවශ්‍ය නුවණකින් යුක්තව තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනකමක් තියෙන්නේ. තවත් කාරණයක් තියෙනවා. ගම්බද විහාරයේ තිබෙහ විවාහරයේ තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කරන වැටපයින්නෝ කියලා එකක්. හොරානේ ඉස්සෙල්ලා පනින්න ඕනේ කෙහෙල් කරන පස්සේනේ. අන්න ඒ වගේ මේ බුදු සමයේ සම්පූර්ණයෙන්ම බණ භාවනාව. නමුත් බණ භාවනාව පැහැදිලි කරන්න ඉස්සර වෙලා 1950 දශකයේ ඉඳර පමණ ඉඳන් බණ පැත්තකින් තියලා භාවනා ඉස්සරහට ආවා. විශේෂයෙන් ආනයනය කරන ලද භාවනා මේව ඔස්සේ ගිය සමාජයේ බණක් ඕන කියලා හිතුවේ නැහැ. භාවනා කරන්නම ලෑස්ති වුණා. ඔවුන් දන්නේ නැහැ කෙලෙස් යටපත් කරන භාවනා කරන්න පුළුවන් බව සහ ඒ භාවනාවෙන් තමන්ගේ දුෂ්ටකම් සියල්ල යටපත් වෙනවා වරුණාම හැදෙන්නේ නැති බව. ඔවුන් හැදෙන්නේ නැති බව. බුදුරජාණන් වහන්සේ ධමයක් දේශනා කළේ උපන් මිනිස්සුන් හැදෙන්න. ඒ හැදුන අවංක මිනිස්සු ඉන්න සමාජයක් තමයි සමාජයක දැහැමි සමාජයක් බවට පත් වෙන්නේ. ඒකට ධර්මයක් සරණ වෙනවා. ධර්මයක් සරණ වෙන්නේ නැතුව කරන්න පුළුවන් භාවනා තිබුණ බව බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ හිටියා වූ
ආලාර කාලාම බුද්ධකරාම පුත්‍රව බග්ගව ආදීන්ගේ ක්‍රියාකාරකම් තුළ ඔවුන් උපදවා ගත්තා වූ ඥානයන් තුළ ඔවුන් උපදවා ගත්තා වූ ඥානයන් තුළ හදාරා බැලීමේදී ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා එමනම් අපි මේ සියල්ල තේරුම් අරගෙන බුදු සමය කුමටද කියලා තේරුම් ගන්න වෙනවා මතක තබා ගන්න බුදු සමය අනිවාර්යෙන්ම ජීවත්වන මිනිසුන්ට උපන් මිනිසුන්ට තමන්ගේ දැක්මේ වරදක් නිසා ජීවිතයේ මුල සිට අග දක්වාම යන ගමනේදී අනන්ත වූ දුකකට භාජනය වෙන බැවින් ඒක ලෝකයේ ආගමක් නැති මිනිස්සු නැත්නම් අන්‍ය ආගමකින් දන්නා වූ කෙත් සුදු වෙන එක හරි දත් වැටෙන එක හරි ලෙඩ වෙන හරි එක නෙවෙයි ඊට වඩා ගැඹුරු කරුණක් ආරි සත්‍ය දුක්ඛය කියලා කියන්නේ ඒ ආරි සත්‍ය දුක්ඛේ මානසික දෙයක් ඒක ලෝභ දේශ මොහ මූලික කොට වැඩෙන දෙයක් එනිසා බුදුදහමේ පෙන්වනවා මේ ලෝභ දේශ මොහ බින්දුවට වස්ස ගන්න පුළුවන් නම් ජීවිතය තුළ ලෝභක්ඛය දෝසක්ඛය නිබ්බාණං එනම් බුදු සමී මිනිස්සුන්ගේ ජීවන ප්‍රතිපදාව විය යුත්තේ කොතන කොහේ හිටියත් මේ ලෝභ දේශ මොහ වැඩෙන ආකාරයෙන් නව ශවේන ආකාරයේ ජීවිතයක් ගත කරගෙන ඒ දහමින් සැනසෙන එක මේ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය ධර්මදේශනාවන් සිදු වෙන්න ඕනේ ඒ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය ධර්මදේශනාවන් සවන් දෙන්න ඕන සවන් දීලා තේරුම් ගන්න ඕන තේරුම් ගත්තයින් පසුව මේ ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් බව තේරුම් ගන්න අන්න එහෙමයි අපි මේ ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය තිබෙන්නේ මේ කරුණු ටික මා ඔබට ඉදිරිපත් කළේ සියම් ආකාරයක ධර්මදේශනාවක පෙර සැලැස්ම වශයෙන් මතක තබා ගන්න මට අවශ්‍ය ධර්මදේශනාවට යන්නට අවශ්‍ය පසුබිමක් තමයි මා මේ සකස් කළේ පසුගිය අනුශාසනාවේදී හමු වුණ අපි මේ රටක් හැදෙන්න ඕන ආකාරය පැහැදිලි කළා ඒෙහිදී පින්පව් විපාක විශ්වාස නොකරන්නාට නීති ආධිපත්‍ය යටතේ වුන් හදන්න ඕන බවත් පින්පව් විපාක විශ්වාස කරන්නේ නම් ඒ තුලින් තවත් කොටසක් හැදෙන බවත් ඊටත් එහාට ගියාපුවම බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් සිට 100ක්ම තමන්ට තවන් අවංක වෙන මිනිසුන් පිරිසක් හැදෙන බවත් මේ පරිපාලන නැත්තම් මේ පාලන ක්‍රම තුනම මේ සමාජයේ තියෙන්න ඕනෑ බවත් ඒ දේශනාව පුරා අපි පැහැදිලි කරන්න උත්සාහ කළා මම හිතන්නේ ඔබට මා මුණ ගැහුණා නම් හෝ එහෙම නැත්තම් මාධ්‍ය ඔස්සේ සවන් දෙන්න ලැබුණා නම් හෝ ඒ කරුණ මතක ඇතයි කියලා හිතෙනවා අපි වසරක් විතර කාලයක් අදිසිය ඇති වුණ ඔය මාර්තු අප්‍රේල් සිද්ධිය නිසා දින දෙකක් අතර අතවස වුණාට 2019 වසර පුරාම මෙතනට එක් රැස් වෙමින් මාසික ධර්මදේශනා මාලාවක් වශයෙන් කරගෙන යනවා. එහෙනම් අපට තවත් එහාට යම් යම් සූත්‍ර දේශනා උදව් කරගෙන කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. එස්තහ මම අද පැහැදිලි කරගන්න ගන්න සූත්‍රයක් තමයි මේ අංගුත්තර නිකායේ චතුක්කරිපාතේ පවතිනා වූ රෝහිතස්ස කියන වග්ගයේ තිබෙනා වූ සූත්‍රයක් විශේෂයෙන් මාතෘකා කොට ගන්නවා. ඒකට කියන්නේ සමාධි භාවනා සූත්‍රය කියලා. මේ සූත්‍රයේ තමයි පවතින්නේ චතස්ස ඉමා භික්කවේ සමාධි භාවනා කතමේ චතස්ස කියලා. මහණේ මේ සමාධි භාවනා හතරක් තියෙනවා මොනවද ඒ හතර? අන්න මේ හතර විග්‍රහ කරනකොට මේ රටේ භාවනා ඔක්කොම ඕක ඇතුලේ තියෙනවා. එවෙන් ලැබෙන්නේ මොනවද කියලාත් තියෙනවා. ඒ බෞද්ධ අබෞද්ධ භාවනාද කියලාත් තිබෙනවා. අපි එකපාරටම භාවනාවට යනවා හැම නෙවෙයි මේ. මතක තබා ගන්න. අපි මේ මගේ ජීවිතේ නම් 2006 පටන් අද දක්වා මේ ජීවිතය තුළ නිවනෙන් සැනසන ආකාරය පිළිබඳව මේ රටේ පවතින ශ්‍රවිදුස්ස මාධ්‍ය 10ක් ඔස්සේ ධර්ම දේශනා කරමින් මම මේක කියන්නේ. එහෙම නැත්නම් මේ නාලිකාවේ නම් 2018 සිට ආරම්භක දේශනාවේ පටන් මේ වන විට ධර්ම දේශනා 200ක් 250ක් කරමින් මේක කියන්නේ. එනිසා ඒක අයන්න නෙවෙයි මතක තබා ගන්න. ඒ වඳු තත්වයකදී එනම් මේ කරුණු පැහැදිලි වෙන විට මේක සඳහන් මේ කරුණු හතර පැහැදිලි වෙන විට ඔබ ඉන්න ඕන කොතනද මේ සමාජෙ මේවා තියෙන්නේ කොතනද කියන කාරණාව ඔබට මනවින් තේරුම් ගන්න ලැබේවි කියලා කල්පනා කරනවා. මතක තබා ගන්න පළමුව මේ තුනම හරි කියලා කියන්නේ නෑ බුදුන් වහන්සේ. මේ හතරක් පැහැදිලි කර වදාරන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ වැඩ සිටි සමයේ බුදු සමයේ පමණක් නො වෙනත් ශාසනයන්හිදී වෙනත් ආගම්වල තිබුණ ක්‍රියාකලාපයන් පෙන්වන්නට ඕන නිසා එවෙන් ලැබෙන්නා වූ ප්‍රතිඵල පෙන්වන්නට ඕන නිසා
විශේෂයෙන් තවත් සූත්‍ර දේශනා ගණනාවක ඒ ප්‍රතිඵල පැහැදිලි කරලා වදාරලා තිබෙනවා. විශේෂයෙන් සල්ලේක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සල්ලේක සුක් කියන සූත්‍රයේ තිබෙනවා පද තුනක්. එකක් කියනවා දිට්ඨ ධම්මසක විහරණය කියලා, තව එකක් කියනවා ශාන්ත විහරණය කියලා, තව එකක් කියනවා සල්ලේක විහරණය කියලා. මේ වචනවල අර්ථ තේරෙන්න වෙනවා. එතකොට බුදුන් වහන්සේ නිර්දේශ කරලා තියෙන්නේ සල්ලේක විහරණය පමණයි. නමුත් ලෝකයා දිට්ඨ ධම්මසක විහරණේ, ශාන්ත විහරණේ නතර වෙනවා. ඒ දිට්ඨ ධම්මසක විහරණයට හෝ ශාන්ත විහරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා වූ ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසම්පාදය හෝ සතිපට්ඨානය හෝ මොකක්වත්ම ඕන නැහැ. අනේවයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එමනම් අපි මේවා එකින් එක පැහැදිලි කරගනිමු. මට අවශ්‍ය තැනට මම යන්න ඕන. ඒ වගේ විතරක් නෙමෙයි, ඒක ඉතා පැහැදිලිව පැහැදිලි කරන්න ඕන. ඒ වගේ මේවා පවතිනා වූ බොරුවලවල් ගැන හොඳටම කියන්න ඕන. මේවා තියෙන හුඟක් බොරුවලවල්. බොරුවලවල් කියන එකේ තේරුම ඒවා වහලා තියෙනවා කියන එකනේ. සාමාන්‍යයෙන් මම කියවලා තියෙනවා මේ ගෙදර කරදරයි කියලා හිතපු අම්මා කෙනෙක් මරන්න කරපු සැබෑ කුමන්ත්‍රණයක් මේ රටේ. ඒකෙ තිබෙන්නේ තාත්තා ජීවත්ව සිටියේදී හාගමේ ගත්ත ණයක් තියෙනවා. ඒක අපි ගියාට දෙන්නේ නැහැ, අම්ම තම අඳුරන්නේ. යන් ඒක අරන් එන්නේ කියලා මෙහා ගමේ සිට එහා ගමට කැලේ හරහා එක්ක ගියයි කියලා. ඒ යන විට අලියල්ලන්න කපලා තියෙන වලක් උඩින් වහලා තිබිලා බොරු වලක් අම්මා ඉස්සරහින් යවලා මේ වලට දාලා මැරෙන් දැරියයි කියන සත්‍ය කතාවක් තියෙන්නේ. ඒක බොරු වලවල්නේ. ඒ වගේ මේ අධ්‍යාත්මික ගමන්කම් මගේ තම තරම් බොරු වලවල් නැ කොතනකවත්. ඒ නිසා තමයි ඒකට ධර්මයක් අවශ්‍ය, ගුරුවරයෙක් අවශ්‍ය, පූර්වාදර්ශයක් අවශ්‍ය වෙලා තිබෙන්නේ. දැනුත් මේ මොහොතකට පෙර මා සමග දුරකථනයෙන් කතා කළ මහත්මයෙක් මේ වගේ කරුණු කීපයක් මට මතක් කළා. මං එතුමන්ට උත්තර දුන්නා. අදාළ තැනදී ඔබටත් පැහැදිලි කරන්නම් මේ පිළිබඳව. එමනම් පළවෙනි කරුණ කුමක්ද? පළවෙනි කරුණ අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සම්වත්ති. මහණෙනි, භාවනාවක් තියෙනවා, භාවිතා කරන්නේ නම්, බොහෝකට භාවිතා කරන්නේ නම් ඒ මොහොතේ සතුට පිණිස, ඉහාත්ම සෝය පිණිස පවතිනවායි කියලා කියනවා. මේ දිට්ඨ ධම්ම සුඛය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තේ නැතුවම මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපි තේරුම් ගන්න ඕන මෙහෙමයි. ඔබට තේරෙනවද කරදර කොහෙද තියෙන්නේ කියලා? ඔබ හිතනවා කරදර තියෙන්නේ බාහිර ලෝකේ කියලා. නමුත් බාහිර ලෝකේ තියෙන්නේ පුංචි ප්‍රත්‍යයන් පමණයි. මේ ප්‍රත්‍යයන් මස්තෙන් ඔබ හිතේ හදාගත්තොත් යම් කරදර ටිකක් මේ ටිකට අලි අලි මතුවෙන එකට තමයි කරදර කියලා කියන්නේ. එතකොට Taman හිතේ කරදර ටිකක් හදාගත්තම ඒවා මතුවෙන්න හේතු යෙදෙනකොට කරදර මතුවෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න. මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා කුතුහල ශාලා කියන සූත්‍රයේ උදාහරණයක්. කුතුහල ශාලා නොවේ, ඛීර රුක්ඛෝපම සූත්‍රයේ කියන එකේ උදාහරණයක් පෙන්වලා තිබෙනවා. මනාව වැඩුණු කොස් ගසකට හෝ රබස් ගසක කිරි තිබෙන බව අපට පෙනෙන්නේ නැහැ. නමුත් කිටේරියක් අරන් හය පොලකට කෙටුවොත් හය පොලෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා. ඒ කිරි තියෙන නිසා එන්නේ. මේ උපමාවෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා පවතින්නේ ඒ හය පොල තමයි ඔබේ ඇස, කන, නාසය, දිව, කය සහ සිත. ඒවට අදාළ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ආදී අරමුණු ගැටෙන එක තමයි මේ කෙටේරියෙන් කොටනවායි කියලා කියන්නේ. ඊට අදාළ ඔබ හංගකට තිබෙනා වූ ලෝභ, දේශ, මෝහයන් හිතට ඇවිදින් ඔබට වද දෙන එක තමයි මේ බුදුදහමෙන් පෙන්වන ආරි සත්‍ය පෙන්වන මේ මානසික දුක්ඛය කියලා කියන්නේ. ඔබ හදාගත්තොත් මේව හංගගෙන ඉන්න බෑ, මතු වෙනවා. මෙන්න මේවා එන එකෙන් එන එක දුකක් බව ඕන කෙනෙක් දන්නවා. එයින් මිදෙන්න උත්සාහ කරනවා ඉතා පහළ තැන් පටන්. ඔවුන් දන්න පහළම උපක්‍රමයේ පටන් මේන් ගැලවෙන්න උත්සාහ කරනවා. සමහර අය මේ සඳහා කරන උත්සාහය තමයි මත්පැන් ටිකක් පානය කොට ස්නායු අඩපණ කර ගැනීම. දැන් එතකොට බාහිර ලෝක දේවල් දැනෙන්නේ නැතුව යනවා, වැටිලා නිදා ගන්න පුළුවන්. සිහිනකම් දන්නේ නැහැ. අත්දැකීම් තියන අය ඇති, නැත්නම් මාධ්‍ය වලින් හරි සමාජයේ අත්දැකීම් තියන අය ඇති.
ඇහුවහමත් සමහර විට කියන්නේ දුව පේල්ලන නිසා දුව පැනලා ගිය නිසා බිරිඳ මැරෙන නිසා දුකට බීවා කියලානේ. ආ ඒ දුක තුනී කරගන්න බුණ ක්‍රමය. ඔය ඊටාත්ම නොදියුණු ග්‍රාම්‍ය පහත්ම ක්‍රමය. මගාරි අපි ඒකට කියන්නේ මගාරිනවායි කියලා. මිනිස් සමාජයේ ස්වභාවයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ මේ දුකට බය එකෙන් මගාරින්න ක්‍රමම තමයි. තව ක්‍රමයක් තමයි. උදාහරණෙ මෙහෙම ගන්න. ඔබ ජීවත් වෙන නිවස ගැන කල්පනා කරන්න. මේ නිවස ඔබ වදකාගාරයක් බවට පත් කරගන්නවා. කොහොමද? බිරිඳ හොඳ නැහැ, සැමියා හොඳ නැහැ, ලෙලිය හොඳ නැහැ, බෑනා හොඳ නැහැ, සුනකයාත් හොඳ නැහැ, පූසත් හොඳ නැහැ, වටපිට ඉඩම් වල ඉන්න අයත් හොඳ නැහැ. හොඳ දෙයක් එළිය වැටුන ඉඳලාම ගැටෙන්නේ නැහැ. දැන් මේ ගෙදර ජීවත් වෙන එක මහා වදයක්. මොකද අර දකිද්දි අදාළ කාරණා දකිද්දි අර කිරිගහට කොටපහම ගිරෙන්නා වගේ තමන්ගේ හිතේ තිබෙන්නා වූ මේ දුක්ඛන්දරාව නැත්තම් මේ ලෝභ දේශ මොහයන් ටික ඇවිදින් ඔබට වද දෙනවා. එනිසා මේ බඳු අවස්ථාවකදී ඔබට ගමෙන් පිටව සිටීම, චාරිකාවක් සකස් කරගෙන දින කීපයක් සාචාරිකාවක ඉඳීම, ගෙදර අතහැරලා සුදු ඇඳුමක් පරවාගෙන විහාරස්ථානයට ගිහින් උදේ සිට හවස් වෙනතුරු ගත කිරීම කියන මේ කාරණාවලදී අත්දැකීමක් ලැබෙනවා. මොකද්ද ලැබෙන අත්දැකීම? අත්දැකීම තමයි උදේ ගිය වෙලාවේ ඉඳලා විහාරස්ථානයේ වන්දනා කරන්න, අතු ගන්න, මල් පූජා කරන්න, බුද්ධ පූජා තියන්න, බණ අහන්න වැඩ තියෙනවා. අර ඔබේ අප්‍රසන්න හැඟීම් පහදරට හමු වෙන පරිසරයක් නැහැ. ඒ නිසා අරවා හිතට එන්නේ නැහැ. මේක දන්නේ නැහැ මේ අත්දැකීම ලැබෙන හැටි මම කියන්නේ. ඒ නිසා හරි සාන්ත පරිසරයක් පන්සලේ තියෙන බොහොම හොඳට හිටියා කියලා කියාවේ. නමුත් ඒ හොඳ කොහමද වුනේ? ඔබට ඔබේ හිතේ සැඟවුණ අදහස් ටික මතුවෙන්න කාරණා නොගැටීම නිසා ඔබේ වැන්මග ඇරලා හිටියේ. ආයෙත් ගෙදර ගියාපුවම ගෙදර යනකොටම මේ යුද්ධේ පටන් ගන්න ඉඩ තියෙනවා. පොලොස් ගෙඩියක් කඩලා තිබුණොත්, වීදුරුවක් බිඳලා තිබුණොත්, එහෙම නැත්නම් හරකෙක් පැනලා මල් ගහක් කඩලා තිබුණොත් සහ තවත් නොයෙක් දේ වෙලා තිබුණොත් එහෙම ඒකට කියන්නේ මායම් වෙන්න පටන් ගන්නවායි කියලා. එනිසා මේ තමන් හිත ඇතුලේ දුක්වලට හේතු ටිකක් හදාගෙන සිහි නැති කරලා මගහැරලා ඉන්නත් බෑ, ගෙදරින් ගිහින් මගහැරලා ඉන්නත් බෑ. ඒක බුදුන් වහන්සේ වදාරන්නේ දුකට හේතුව තණ්හාව, දුක නැති වූ තැන ඒ තණ්හාව නැති වූ තැන කියලා. ඒක තියාන බෑනේ. මගහැර ඉන්න තැන කියලාත් පෙන්වලා නැහැ. නමුත් මේ සමාජයේ මේ මානසික වදෙන් විදින්ට උත්සාහ කරපු අය ගින් ඉතිහාසයේ පිරලා පවතිනවා. බුද්ධ කාලීනවත් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ගෘහස්ත ජීවිතයේ අතහැර දමා වනාන්තර ගත වී එක එක සීල වෘතයන් පුරමින් එක එක භාවනාවන් කරමින් මේ තමන් සිතෙහි හදාගත්ත දුක් ටික සිතට නොවෙන්නට වෙනත් අරමුණක් පොහසත් කිරීම බලවත් කිරීම නැවත මේ ක්‍රියාවේ යෙදিলা තියෙන ඕනතරම් අය මතක තබා ගන්න. එනම් පළවෙනි එක බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? කතමාච බික්කවේ දිට්ඨ ධම්මසොක්ක විහාරය සංවත්තද. කොහොමද මහණෙනි මේ දිට්ඨ ධම්මසොක්කේ පිණස පවතින භාවනාව? අන්න. දැන් අපි එතකොට මේ මෙතනින් එහාට මේ කතා කිරීමේදී මම ඔබට තව ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිසම්පාදේ, පංචස්කන්ධීපදී මෙරි මොනක්වත් කියලා දීලා නැහැ කියලා හිතන්නේ. ඒවත් දැනට අහලා තියෙන නිසා අපට තේරෙවි. නමුත් අහලා නැත්තත් මේක කරන්න පුළුවන් කියන එක නෙමෙයි පෙන්වන්නේ. කිසියම් පුද්ගලයෙකුට විවිච්ච කාමයේ විවිච්ච අකුසලෙහි අන්න කාමයන්ගෙන් වෙන්න කියන එකේ තේරුම රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට අරමුණු වෙන්න හේතු වෙන්නා වූ පස්දොරට හමු වෙන අරමුණු වලට මුහුණ නොදී. එමත් නැත්නම් පුද්ගලයෙක් වශයෙන් අකුසල කියන ක්‍රියාකාරකම් වල නොයදී ඔබට සිත පුරුදු කරන්න පුළුවන්. මොකද්ද මේ සිත පුරුදු කිරීම කියලා කියන්නේ? දැනට ඔබේ සිත තේරුම් ගන්න පුද්ගලයෙක් වශයෙන් ඔබ හිටියාට ඔබේ පුද්ගල ස්වභාවයේ සිත සහ කය දෙකක එකතුවක්. කය ඔබට ඒකකයක් වශයෙන් පැහැදිලිව පෙනුනට සිත නිරන්තරයෙන් ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට මාරු වෙනවා. පස් දොර කියලා කියන්නේ සිප විතිත උපදින තැන් පහ.
පස්දොරේ ආශ්‍රයෙන් මනෝද්වාරයක් හදාගත්තාම තැන් හයක් එනවා. ඒක සිතින් සිතට අපි ගමන් කරනවා. තථාගතයන් වහන්සේ මේ පිළිබඳව අදාරන්නේ උදේ උපන්සිත දවල් වෙනකොට නෑ. දවල් උපන්සිත හවස් වෙනකොට නෑ කියලා. ඒ උදේ උපන්සිත එකකල්ම තියෙනවා කියන එක නෙමෙයි. වේගයෙන් සිත් පරම්පරාව වෙනස් වී යවනවා. එතකොට මේ විවිධ සිත් අපට පහළ නොවී ඉන්න බෑ. ඔබට බාහිර ලෝකේ ජීවත් වෙනකොට ඒව නිසා ගැටෙන කරුණ නිසා සිත් පහළ වේවි. එහෙම නැත්නම් ඔබ හදාගත්ත කරදර ඉරහැර ටික නිසාත් පස්දොරට නොගැටුණත් කල්පනාවේ ඉන්න විට සහ නිින්ද ගියත් මේ සිත් පහළ වේවි. දැන් නිින්ද ගියාම කිසියම් ආකාරයක ඔබේ හිතට බියක් සැකක් ශෝකයක් දුකක් තිබෙනවා නම් ඒ බාහිර ලෝකෙ නිසා නෙවෙයි ඒ මනෝද්වාරයේ පේන නිසා මනෝද්වාරයේ තියෙන කාරණා ඔබට තියෙන කරුණ නිසා ඔබ බිය වෙනවා නමුත් මනෝද්වාරයට කොහෙන්ද මේ වගේ මේ ලෝකෙන් හදාගෙන ඒ නිසා මනෝද්වාරය කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙමින් තමන් හදාගන්න දෙයක් මේ ලෝකේ නැතත් අර ලෝකේ ඊට පස්සේ තියෙනවා මේ ලෝකේ නැතත් ඒ ලෝකයක් තියෙන නිසා තමයි සත්වයකට අපායක් දිවි ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් තියෙන්නේ මේ බාහිර ලෝකේ නම් අපට ප්‍රසාදයන්ට ගැටෙනකොට තියෙන දේවල් නේ නමුත් මනෝ ලෝකේ කියන එක හැදුනොත් හදාගත් ආකාරයට තමයි අනාගත පැවැත්මක් තීරණය වෙන්නේ ඒ නිසා තමයි අධ්‍යාත්මික ආයතන හය දුක්ඛ සත්‍ය කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ අපි මේ කරන කින ක්‍රියාකාරකම් වල අතිරේකයක් අර දරුවෙක් කාබන් කොලයක් තියලා යමක් ලිව්වොත් කාබන් කුලයට යටින් ලියවෙන්නා වගේ මේ පෘථග්ජන කියන පුද්ගලයා කරන කියන ක්‍රියාකාරකම් තුළ උපාදාන නම් වූ දෝෂය නිසා ආපහු ගන්න පුළුවන් හැකියාවකින් ශේෂ වෙනවා මේ තත්වයන් තමයි අපට මේ සිත කරදරයට පත් කරන ලබන්නේ එතකොට යම් කිසි පුද්ගලයෙකුට මේ රූපයට ශබ්දයට ගන්ධයට රසයට මේ විවිධ අරමුණු මාරු වෙන්නා වූ කාරණාව මාරු නොවී ඉන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා ඒ තමයි ඔබ කියන ආකාරයෙන් නම් එක අරමුණක සිත තබා ගැනීම. ඒ එක අරමුණ ඕන එකක් වෙන්න පුළුවන්. ඔබ කැමති. හුස්ම ඉහළ පහළ යාම වෙන්න පුළුවන්. බුදු ප්‍රතිමාවක් වෙන්න පුළුවන්. මෛත්‍රී කියන චින්තනය වෙන්න පුළුවන්. අරහන් කියන අදහස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ කියලා කතා කරන ඔය තවත් අරමුණක් වෙන්න පුළුවනි. බුදු සමින් පරිබාරව තිබෙන ආ වූ ඕම් ශාන්ති වගේ වචනයක් වෙන්න පුළුවනි මේ එකක් අරගෙන ඒ නැවත නැවතත් මෙනෙහි කිරීම තුළ ඒට හිත හුරු වෙනවා ඒට හිත හුරු වීම තුළ සම්පූර්ණයෙන්ම නැවත නැවත භාවිතෝ බහුලී කතෝ මතක තියාගන්න එක දවසක් කරලා හරියන්නේ නැහැ භාවිතා කරන්න ඕන බොහෝ කොට භාවිතා කරන්න ඕන භාවිතා කරපුවාම ඔබට තේරෙවි විවිධ අරමුණු වෙනුවට එක අරමුණක ඉන්න පුළුවන් කියන එක. දැනටත් මේක ඔබට තියෙන්න පුළුවන්. මේ සමාජයේ භාවනා කරන්න උත්සාහ දරපු අය. නමුත් මේ මෙතනින් එහා පැත්තට මේ ගමන අනතුරුදායක වෙන්නේ එයින් එතනින් එහා පැත්තට පේන දේවල් පිළිබඳව සමාජයට අවබෝධයක් නැත්නම් ඒ වැරදි පාරවල් ඔස්සේ ගිහින් උගුල් වලට අහුවෙන නිසා. ඒ පිළිබඳව අපට තියෙන අත්දැකීම් බොහොමයි. ඒ පිළිබඳව අපි සමග කතා කරලා තියෙන සංඛ්‍යාව බොහොමයි. මේ වැරදි ආකාරයේ ගමන්වල ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්ත අය රෝග පීඩා වැඩි කරගත්ත අය එහෙමත් නැත්නම් ශාස්ත්‍ර කියන්න පටන් ගත්ත අය මොන තානාවක කියන්න පටන් ගත්ත අය සහ තව නොයෙකුත් දේවල් කරන්න පටන් ගත්ත අය අපට හමු වෙලා තිබෙනවා ඒක තමයි මේ නිවැරදි ආකාරයෙන් මේ තෝරා නොගැනීම තුළ විශාල බරුවල් සල්වල් සංඛ්‍යාවකට අහු වෙනවා නමුත් බොරුවලවල් බව වුණම දන්නේ නැහැ. ඒ අදත් මට කතා කරපු උදාහරණින් මම මේක පැහැදිලි කරන්නම් ඉදිරියට. ඒ නිසා මේ කියන මේ සිත ඒකාරමණක තබා ගන්න බෞද්ධකමක් එහෙම ඕන නැහැ. මනුස්සකමක් විතරක් තිබුණාම ඇති. මනුස්සයෙකුට තේරෙනවා නම් විවිධ අරමුණු වෙනකොට ඒකාරමණක් තියාගන්න මේ අරමුණ නැවත 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 ඉන්න වෙලාව වැඩි කර ගැනීමෙන් මේ අරමුණු තුළ ඉන්න පුළුවන් වේලාව වැඩි කර ගැනීමෙන් විනාඩියේ සිට විනාඩි 2 3 4 ඔස්සේ පැයක් පැය දෙකක් දක්වාම වෙනත් අරමුණු එන්නේ නැතුව මේ අරමුණේ ඉන්න පුළුවන්. එතකොට දැන් මේ අරමුණේ එක එක නොනැසී තියෙනව නෙවෙයි. ඒකත් නැවත නැවතත්
එනවා යනවා. නමුත් ඒක දැනෙන්නේ නැහැ එකම අරමුණක් නිසා. නමුත් මේ අරමුණ බලවත් වීම තුළ අනිත් අරමුණු වලට එන්න නැති නිසා ඒ එන්නේ නැති අරමුණු වල දුක නැහැ. මේව දෙයක් හදාගත්තාම මේකට මේ සාමාන්‍ය සමාජය ලොබ වඳිනවා. නැත්තම් ඇලෙනවා. මට දැන් සමාධිය පිහිටලා කියලා. නැත්තම් මම දැන් සෝවාන් වෙලයි කියලා. එතකොට ඒක මම දන්න විදිහක් තියෙනවා ඒක ස්වභාවය. යලි යලි පුහුණු කරන තාක්කල් මේකේ කාල සීමාව වැඩි දියුණු කරන්න පුළුවන්. පුහුණු අතහැරපු දවහම මොකද වෙන්නේ? ආපහු මේක නැති වෙලා යනවා. මේකේ මේ අනිත් අරමුණු වල තිබෙනා වූ දුක් ටික නැත්තේ හිතට එන්නේ නැති නිසා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න මම හැමදාම කියන උදාහරණයක් තියෙනවා. ඔබ ඉන්නා වූ පුටුවල කුෂන් එකක් නැහැ. ඒ නිසා ඔබට සුව පහසු නැහැ. මම ඉන්න ආසනේ ඊට වඩා සුවපහසුයි. නමුත් මේ ආසනයට ඔබ ඇලුම් කළාට මා මෙහි ඉන්න අතුරු ඔබට ඒක ගන්න බෑ. මා අයින් වෙන්න ඕන ඔබට මේක ගන්න. මේ හදාගත්තා වූ සමාධිය තියෙනතුරු අනිත් අය එන්නේ නැහැ. නමුත් සමාධිය අයින් වුණාම අනිත් ඔක්කොම කෙලගිල කෙල ඉන්නවා මේ පුටුවට වගේ. අර ලෝභ දේශ මොහ හිර්ෂ්‍යා ක්‍රෝධ වෛර සේරම ආපහු එනවා. මෙන්න මේක තමයි අද සමාධියේ ජනප්‍රියම භාවනාව. හරක තියාගන්න. බණ තේරුම් ගන්න නැති, බණ අහන්න නැති, බණ කියලා දෙන්න නැති. මොකද මේ භාවනාව කියන එක විකුණන්න පුළුවන් දෙයක් නේ අද? ඒක මධ්‍යස්ථාන තියෙනවා, අලවි වෙනවා, බොහොම ප්‍රිය කරනවා. ඒ වගේම ගැඹුරු බණක් තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. ඕක හදාගන්න පුළුවන්. නමුත් එහින් පවතින සුවය මොකද්ද? අර දිට්ඨ ධම්ම සුවය කියලා කියන්නේ අර අනිකුත් අරමුණු එන්නේ නැතුව මේ තියෙන සංසුන් බවට. එතකොට මේක සමාධියක් තමයි. නමුත් මේක බුදුන් වහන්සේ වදාළ ලෝකෝත්තර සමාධිය හැම නෙවෙයි. මතක තබා ගන්න. ඒ සමාධිය කියන්නේ ඉන්න පුළුවන් කාල සීමාව තුළ, ගත වෙන කාල සීමාව තුළ සංසුන් බවට. නමුත් මෙන්න මේ ගාථාව අහලා බලන්න. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාත්තේන සමෝ නවිජ්ජති. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි සමාධියක් වර්ණනා කළ තෙක්ද, නිකං සමාධියක් නෙමේ පරිවන්නයි විශේෂයෙන් වර්ණනා කළ තෙක්ද, සුචින් සමාධි, පිරිසිදු සමාධියක්. ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නෑ. ඒක ධර්මයෙන් ලැබෙන දෙයක්. ඉදම්පි ධම්මේ රතනම් පනීතම්. ඒක ධර්මයක්. ඒක බුදුන් වහන්සේ හොයාගත්තේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින්. ඊට මෙහා පැත්තේ දෙන සමාධිය වලට කියන්නේ සුචින් සමාධි කියලා නෙමේ, අසුචි සමාධි. සුචි කියන්නේ පිරිසිදු කියන එක, අසුචි කියන්නේ අපිරිසිදු කියන එක. එහෙනම් අරවයි පවතින්නේ ලෝභ දේශ මොහ යටපත් වූ ඈත් වූ සමාධි. ආනන්තරික සමාධියේ තියෙන ලෝභ දේශ මොහයන් නැති සමාධිය. මේක ලෝකෝත්තර සමාධිය, මේව ලෞක සමාධිය. නමුත් මේ සමාධියේ තියෙන සංසුන් භාවයේ වෙනසක් නැහැ. ලෝකෝත්තර සමාධියෙන් එහාට උපත හේතු නැති නිසා ඒක සදාකාලිකව පවතී. ලෞකික සමාධිය වැටුණාම දේවදත්තට වුණ දේ වෙනවා. දේවදත්තට වුණ දේ හරි අනිත් තමන් සංගවාගත්ත කාරණා වලින් පුනර්භවයට යන්න සිදු වෙන කාරණාව, ඒ කියන්නේ කෙලෙස් සංගවා ගැනීමක් කරලා තිබෙනවා. එනිසා දිට්ඨ ධම්ම සුඛ විහරණය ලේ ලෞකික ධ්‍යාන ඔස්සේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඇතැම්මිට පස්වෙනි තැන දක්වා සංසුන් ස්ටෙප්ස් නැත්තම් තට්ටු පෙනලා තියෙනවා. මේක හොයන්න යන්න ඕන නැහැ. මතක තබා ගන්න. එහම පෙන්වුවාට මේක ඉන්න ප්‍රමාණයේ ඉන්න තැන ඉඳලා විතර්කය විචාරය ප්‍රීතිය මේවා අඩුවෙමින් යන ඒ ප්‍රමාණයක් කරනහම සමාධිය එක්කමයිත්‍ය පවතින්නේ. නමුත් මේක හොයාගන්න ලේසි. දැනට හොයාගන්න නැත්නම් මම කියන්නම් හොයලා දෙන්න. හොයාගන්න හැටි. ගෙදර ගිහින් පිරිත් පොතක් අරන් හයියෙන් කියන්න පැයක් විතර. එහෙම නැත්නම් විහාරයට ගිහින් වාඩි වෙලා දන්න තරම් ගාථා ටික සේරම වෙනත් අරමුණෙන්ට නොදී කියන්න. ටිකක් වෙලා කිව්වහම ඊට පස්සේ ඔබට තේරෙවි ඒ හා සමාන ප්‍රමාණයක් නැත්නම් ඊට අඩු ප්‍රමාණයක් නිස්සබ්දව ඉන්න පුළුවන් මොනවත් කල්පනාවක් වෙන්නේ නැහැ කියලා. ඒ මොකද අර අර ක්ලේශයන් අර වචන පාවිච්චි කිරීම තුළ ටිකක් ඈත් වීම.
මම මේක හොඳ ලස්සන උපමාවකින් අද ඊ නෙවෙයි කියන්නේ මම හිතන්නේ මම පැවිදිනදා ඉඳලා කියන දෙයක් මේකට හොඳ උදාහරණයක් තියෙනවා මගේ ජීවිතේ තියෙනවා පැවිද්දේ සහ ගිහි ජීවිතේ රජ රට වැව්වාසිතව ගත කරපු පුලාපාල පුරොද්දක් මේ පළපුරුද්ද මම අර බුදුන් වහන්සේ වලාකුළු උපමාවට දේශනා කරලා වදාලා වගේ මේ පළපුරුද්ද මම භාවනාවේ සමාධියට ගලපලා පෙන්නනවා ඒ රජ රට වැව්වල සම්පූර්ණ ජලාශයම වැහෙන්න පාසි කියලා જાතියක් බව වෙනවා තනකොළ පිට්ටනියක් වගේ ඇරුණාම එතකොට ආයේ වැවක් පේන්නේ නැහැ නමුත් යට වතුර තියෙනවා ගොවි මහත්තුරු යට වතුර තියෙන බව දන්නා නිසා මොකද කරන්නේ තැනකින් හදා ගන්නවා මං කඩක් නාන්න තැනක් කියන එක මෙයා දිනපතා මෙතෙන්ට බහිනවා බහැලා නාලා එනවා මේ දිනපතා නාන බැවින් මෙතන මොකද වෙන්නේ වටේට පිළලා තිබුණාට මේ ටික ඉඩ තියෙනවා නමුත් ඔහු සතියක් නාන්න නොගihin හිටියොත් මේ ටික වැහෙනවා මේ පාසි උත්සාහ කරන්නේ ම පෑදුන තැන වහලා දාන්න ඔබ වන්දනා කරලා හරි මනෝහරි කරලා මේ තැනත් පාදා ගත්තාම ඒක තමයි ඔය පව පෙන්වන සමාධිය කියන එක පාසි වගේ තමයි ඔබේ ලෝභ දේශ මොහයන් භාවිත නොකරකට ආපහු මේක වහලා දානවා එනසක් කොතරම් කල් වැඩුවත් කොතරම් කල් මහන්සි වුණත් අතෑරපහම ආයසරයක් අර කෙලස් ටිකෙන් වැහෙන වරනම ඊටහා යන්න පාරක් ඕකේ නැහැ මෙතන මේක හදාගත්තායි මගෙන් අහනවා කොහොමද විදර්ශනාවට හරවන්නේ කියලා එහෙම විදර්ශනාවට හරවන්න බෑ බණ තේරෙන්නේ නැතුව ඒක භාවනා කරන්න සුදුසු තැනක් විතරයි තාම විදර්ශනා භාවනාවට අවශ්‍ය කරුණු තේරුම් ගන්නට අවශ්‍ය සිතේ සකස් වීමක් විතරයි මේක සිදුවලා තියෙන්නේ මොකද්ද කෙලස් ඈත් කිරීම ඒකට තමයි අපි වෙන්නන්නේ තදංග කියලා. තවත් එකක් මම දැකලා තියෙනවා. ඔය වැහෙන එක වළක්වන්න සමහර ගොවි මහත්තුරු මෙහෙම ක්‍රමයක් වැදලා තියෙනවා. ජලයේ තියෙන මට්ටමින් හතරස් කොටුවක් ගන්නවා අඩි 5 5. ඒකේ දොරකුත් තියෙනවා. එතකොට දැන් මේ ඒකේ තියෙන විතරම දෙපැත්තට දානවා. ලෑලි වලින් හරි ගස්සලා තියෙන්නේ මේ හොව අපාසි වලට වතුර යටින් එන්න බෑ උඩින් එන්නත් බෑ ජලයේ මට්ටමින් එන්න ඕන. දැන් මෙයා මේ දොර වහගෙන මේකේ නානවා. නාලා අපහු දොර වහලා යනවා. හෙටත් මේක තියෙනවා. මොකද එන්න බෑ. වටේට තිබුණාට එන්න බෑ. මොකද තමන් තනක් හදලා තියෙන නිසා. මේ විතක්ක ਵਿਚාර ප්‍රතිසක ඒකාග්‍රතාව වැනි කාරණා වලින් ඔය ආලාර කාලා බොද්දකාම් පුත්ත වැනි අය හදාගත්ත මේ කෙලෙස් විස්කම්බණයට තමක් නමක් මේ. ඒ ආව සමාධියේ ඉන්නතුරු එන්නේ නැහැ. නමුත් හැම විටම මේ පාසිවල උත්සාහය මේ සිදුරු තැන වහලා දාන්න. හැම විටම ඔබේ කෙලස් වල උත්සාහය සිදුරට එන්නමයි. බලෙන් වළක්වන්න ඕන. මේ බලෙන් වළක්වන්න ගියාපහම අමතර තව තියෙන කාරණා ගොඩක් තියෙනවා. කය යම් යම් ලෙඩ රෝග මත වෙන්න පළුවනි. සිතට යම් යම් දේවල් පෙනිලා ඒ ඔස්සේ ගිහිල්ලා බහුවූත විකාර පේන්න පළුවනි. විතරක් නෙමෙයි සමහර විට තව යම් යම් මායාවන්ට අහු වෙන්න එදියා බලන් හිටපහම ඒ නිසා අන්න එබඳු තේ ප්‍රතිවලට නොමග යන එක හරියට සිද්ධ වෙනවා මම මේක ඊළඟ කාරණේදී පැහැදිලි කරන්නම් මෙතෙන්ට වඩා ඊළඟ කාරණ තමයි ගැලපෙන්නේ ඒ නිසා මේ කියන මේ සමාධි භාවනාව බෞද්ධ වෙන්න ඕන නෑ ත්‍රිලක්ෂණේ මොනවද දැනගන්න ඕන නෑ මිනිස්සෙක් වෙලා මේ කියන අරමුණක් එක තැනකට ගන්න හුරු කරන්න පුළුවන් නම් වෙනත් අරමුණු වල තියෙනා වූ දුක නැතුව ඉන්න පුළුවන් කෙටි කාලිනව. එතකොට මෙලෝ වශයෙන් මේක ටිකක් වෙලා ඉන්න එක තදංග කියනවා. මේ සමාධියෙන් පරලෝගිය අය රූපාවචර අරූපාවචර බඹතන වල ඉන්න මේ කෙලෙස් විස්කම්බණය කරලා මේ සමාධියේ. නමුත් අර කෙලෙස් විස්කම්බණය කළ නිසා තවත් ක්ලේශ මූලයන් තිබෙනවා. ඒ සමාධිය ආපහු පිරෙහෙන කාලයක් එනවා. ලෑලි කොටුවත් කලක් යනකොට වතුරට දිරනවානේ එදාට ආයෙත් වැහෙනවා මේ කෙලෙස් ඈත් කිරීම යටපත් කිරීම කියන කාරණාව තමයි මේක සිද්ධ වෙන්නේ ඒ නිසා මේක සුචින් සමාධි නෙවෙයි පරිවන්නේ සුචින් සමාධි ආනන්තරික සමාධිය නෙමෙයි සමාධිනාතේන සමෝ නවිජ්ජති මේ සමාධිය හා සමාන වෙන සමාධියක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා ඒක ආනන්තරික සමාධිය ඒක මේකේ ගන්න පුළුවන් කමක් නැහැ නමුත් අද භාවනා කරවන අය දැන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මහ ලොකු වැඩක් විදියට අහන්නේ විනාඩි 10ක් 15ක් ඉන්නකොට එහෙම නැත්නම් Tamanට වැය භාගයක් පැයක් ඉන්න පුළුවන් නම් මහ ලොකු වැඩක් කියලා කල්පනා කරන්නේ නෑ මෙහෙම ඉන්නකොට ඊළඟට වෙන දේ ඊළඟ එකේ තියෙන්නේ මේකෙත් තියෙනවා නමුත් අපි ඊළඟ එකේ එක ගම්ම පැහැදිලි කරගන්න
එනිසා මේකෙන් පෙන්වනු ලබන්නේ සැබෑ බෞද්ධකමක් නෙවෙයි. මේකෙන් පෙන්වනු ලබන්නේ මිනිසාගේ සැබෑ හැදියාවක් නෙවෙයි. මොකද සියලු දුර්මත ටික, සියලු දුෂ්ටකම් ටික, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී අමානුෂික හැම් ටික සියල්ල තියාගෙන ලබා ගන්නා වූ සමාධියක් මේක. ඒ මිනිසා හැදෙන්නේ නැහැ එතකොට. මේ සමාධිය මිනිසා හැදෙන්නේ නැහැ. ආපහු එතන ඉන්න කල් ඉන්න පුළුවනි අර දේවදත්තගේ සමාධිය වගේම. ආපහු දේවදත්ත බුදුන් මරණ දරන උත්සාහය වැළකුණේ නැහැ නේ, ඒක හිත ඇතුළේ තිබුණානේ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් පවතින මේ භාවනාවෙන් වෙන්න ඕන මොකද්ද? ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. ලෝභයේ, දේසේ, මෝහයේ බිඳුව දක්වා පහළට බහින්න වෙනවා. මේ සමාජයේ අවුල් ඇති කරන්නේ, මේ සමාජයේ අධාර්මික කරන්නේ, මේ සමාජයේ තිරිසන්ගත සමාජයක් බවට පත් කරන්නේ පුද්ගලයෝ නෙවෙයි. මේ ලෝභයේ හෙවත් අරමුණේ ඇල්ම, දේසේ හෙවත් අරමුණේ ගැටීම, මෝහයේ හෙවත් මමෙමි යන මුලාව. එතකොට ලෝභයේ සමග මෝහය ආපුවම ලෝභ මෝහවත් ඇලීම මුලාව, දේසේ සමග මෝහය ආපුවම දේශ මෝහයවත් ගැටීම මුලාව. එතකොට ඇලීම මුලාව, ගැටීම මුලාව මිනිසාට දුක් ගෙනත් දෙනවා. ඇලීම මුලාව හිතට එන්න නොදී පලාගින් ඉන්න පුළුවන්. පැයක්මාරක් නැත්නම් එතනින් එහා පැත්තට අවුරුදු 7-8000ක් ලක්ෂ ගණනක්. නමුත් ඒ බුදුන් වහන්සේව දාල ආර්ය මාර්ගය නෙවෙයි. මේ නිසා තමයි අභිධර්ම විග්‍රහය පවතින්නේ. කාමාවචර සිත් උගන්නලා ඊට පස්සේ රූපාවචර අරූපාවචර කියලා උගන්වන්නේ මෙන්න මේ සිත් ටික තමයි. මේවෙන් උපදවා ගත්තාම රූපාවචර බඹතල 16ට හෝ අරූපාවචර බඹතල 24න් එකකට යන්න පුළුවන්. එතකොට ඒකට ධර්මයක් ඕන නැහැ. අද ධර්මයේ කියන එක ලුණුන සමාජයක් තුළ මේ බොහෝ දෙනා භාවනා කියලා කරන්නේ සහ කරවන්නේ. මතක තබා ගන්න. ඉන් එහාට ගුරුවරු දන්නෙත් නැහැ පිළිමත පැහැදිලි කරන්න. ඒ නිසා ඔතන පුරුදු කරනවා. දැන් මට සමහර අය කියලා තියෙනවා මේ සමාධිය අපි හදන් ඉන්නවා ඊට පස්සේ මොකද කරන්න ඕන කියලා අහපම ඔතන ඉන්න කියනවලු. ඊට එහා දෙයක් එයා දන්නෙත් නැහැනේ. තව එහාට එකක් තියෙනවා. දෙවෙනි එකට අපි යමු. අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභය සංවත්තති. තවත් සමාධි භාවනාවක් තියෙනවලු ඥාන දර්ශනේ ලැබෙන. ඥාන දර්ශනය කිව්පමණින් ඒක යථාභූත ඥාන දර්ශනය කියලා හැම හිතන්න එපා. ඒක අයථාභූත ඥාන දර්ශනය. මේකට මොකද කරන්න ඕන කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. කතංච භික්කවේ භාවනා ඥාන දර්ශන පටලාභ සම්පත්ති. කොහොමද මේ සමාධි භාවනාව මේ ඥාන දර්ශනය සඳහා කරන්න ඕන? අන්න ඊට පස්සේ පෙන්නනවා යම්කිසි පුද්ගලයෙකුට අරමුණක් වඩන්න පුළුවන්. මතක තබා ගන්න. සාමාන්‍යයෙන් මේ අරමුණු කියන වචනේ පාවිච්චි කරන්නේ ධර්මයේ කසින කියලා මේක විශේෂයෙන් පෙන්නනවා. දැන් බලන්න ඔබට විහාරයට ගිහින් වාඩි වෙලා බුදු පිළිමේ දිහා බලන් ඉන්න පුළුවන් නම් වැඩි වෙලාවක් හෝ දවස් ගණනක් බලන් ඉන්නකොට ඒ බුදු පිළිමේ නැතුවට ඇස් දෙක පියාගත්තාම හිත ඇතුළේ බුදු පිළිමයක් පේනවා. අන්න සිතුවිල්ල බුදු පිළිමේ බවට පත් වුණා. අරක දිහා බලන් ඉඳලා එළියෙත් බුදු පිළිමේ, හිතෙත් බුදු පිළිමේ. අන්න ඒ වගේ ඉස්සර කාලේ තිබිලා තියෙනවා මේ සඳහා ආලෝක කසිනිය කියලා එකක්. ඈතින් තියාගෙන ආලෝක දෙසේ දොරක් දිහා බලන් ඉඳලා ඒක වඩනවා හිතුවිල්ල, ආලෝක හිතුවිල්ල. දවල්ට වඩපුවම ඊට පස්සේ නින්ද රාත්‍රියට ඒ ආලෝකේ නැතත් සිත ආලෝකය දැල්ලක්. ආලෝක කසිනිය වඩනවා කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ වගේ ඊට පස්සේ ඒක සිතට ගන්න පුළුවන්. අරන් ඒක ඉන්න පුළුවන්. ඒ ඉන්නකොට වෙන දේවල් ඊට එහාට තියෙනවා. මතක තබා ගන්න. එනිසා මේවා වෙනම වෙන් වෙලා කරන්න ඕන දේවල්, ගෙදර කරන්නත් බෑ. නමුත් මේවා අපි හිතන් ඉන්නේ බෞද්ධ භාවනා කියලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. බුදුන් වහන්සේ 15 පෙර තිබුණා වූ මේ දේවල් බෞද්ධ භාවනා නමින් අපේ පොත්වලට රිංගලා අපි ලොකු අමාරුවක දාලා තියෙන්නේ. කොච්චර මහන්සි වෙන්න ඕන නෑ ඔකට. ධර්මයක් තියෙනවනේ. ඔය ධර්මේ නැතුවනේ. නමුත් මේකේ වෙන දේවල් තියෙනවා ඊට පස්සේ. ඔබ දැකලා තියෙනවද අංජනම් බලනවා කියන එක පිළිබඳව? අඳුන කියන වචනේ අප පාවිච්චි කරනවා. පීරසියක විනිවිද පෙනෙන යම් දෙයක් ගාලා මේ පැත්තෙන් පහන් දැල්ලක් තියලා මේ පහන් දැල්ලේ සෙවනල්ල වැටෙන්න ආරිනවා එකට. දැන් ඉතින් ඔකට බලන්න යන කෙනාට කල් තියාම මුරුංගතේ තැබීමක් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට යෝග පේන්නේ එහෙම කියලා තව ටිකක් රවට්ටා අරක දිහා බලන් ඉන්න කියනවා දැන් මතුරුලා. දැන් ඉතින් පොඩි ළමයි යෝග දන්නේ නැහැ.
අපි නම් දන්නව වෙන දේ දැන් මොකද්ද කියලා. දැන් මේක දිහා බලන් ඉන්නකොට ඒකෙ මොකුත් නැහැ. නමුත් සමංගෙ හිතට આવොත් යම් දෙයක් ඒක අරකේ පේනවා. එහෙමයි ඒක පේන්නේ. තමන්ගේ හිතවිල්ලට යමක් આવොත් ඒක අරක ඇතුලේ පේන දෙයක් විදිහට තමයි පේන්නේ. අන්න දැන් මට උදේ කතා කරපු කෙනත් කිව්වා එයාට මේ සමාධිය තියෙනවා කිව්වා. එයාට එළියේ එයාගේ ඡායාව පේනවා කිව්වා. දරුවට පෙන්වුවාට පේන්නේ නැහැ කිව්වා. දරුවට පේන්නේ නැහැ තමයි. තමන් හිතේ හදාගත් එකක් මේක. ඔබ ඉස්සරලා ඉගෙන ගන්න මෙන්න මේ දේ. මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් පේන්නේ නැහෙන්න ඔබට හිතවිල්ල පහන වෙන්න ඕන. හොල්මන් කියන්නේත් ඒක මතක තියාගන්න. බාහිර දේවල් ආශ්‍රයනොත් සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. බාහිර දේවල් නැතුව සිතුවිල්ල පහළ වුණත් ඔබ දැක්කේ ඔබේ හිතව පහළවිල්ල තමයි එළියේ පේන්නේ. හොල් මන කියන වචනේ තේරුම ඒකයි. කිසියම්ම දෙයක් සිතුවිල්ලක් පහළ නොවි පෙනෙන්නේ නැහැ. සිතුවිල්ලක් පහළ වෙන්න බාහිර දේවල් උදව් වෙන්නත් පුළුවනි. බාහිර දේවල් නැතුව බාහිර හිතෙන්ම පහළ වෙන්නත් පුළුවනි. එතකොට මේ බලන් ඉන්නකොට මෙන්න මෙතන මේ සංසුන් සමාධියේ මේ ආලෝක කියන අරමුණ තිබෙනකොට ආලෝකේ ඉන්නකොට මෙතනින් එහාට එක එක පැති වලට මේක හරවන්න පුළුවන්. ඒකයි ආලෝක කිපෙන්නන. මන්දයත් මේක වැඩිලා තිබෙන්නේ වෙනත් අරමුණු එන්නේ නැහැ. ඒ නිසා යටපත් වීමක් තිබෙනවා. දැන් මෙතන තියෙන දේ තමයි මේ සිත විසින් ඊට පස්සේ යමක් හදලා දෙන එක. එහෙම ඉන්නකොට සිත විසින් ඊට එහාට යමක් හදලා දෙනවා. ඒකට සීමා නැහැ. කෙනෙකුට ඒක ආලෝකයේ ඔස්සේ පාරක් පෙන්වන්න පුළුවනි. කෙනෙකුට ඒක ආලෝකයේ ඔස්සේ මාලිගාවක් පෙන්වන්න පුළුවනි. කෙනෙකුට ඒකට ආලෝකයේ ඔස්සේ අනාවැකි කියන පැත්තට යන්න පුළුවනි. කෙනෙකුට ඒක ආලෝකයේ ඔස්සේ බේත් කියන පැත්තට යන්න පුළුවනි. මොකද මේ සිත මට්ටු කරන්න ගියොත් බලෙන් එතකොට වෙන්නේ ඒව වෙනුවට ඊට වඩා හොඳ දේවල් වෙනවා. මට හමු වෙනවා gedara හවසට වන්දනා කරන මහත්මයෙක්. මට හමු වෙනකොට ඔහු හැමදාම ලස්සන මල් කඩලා හවසට වන්දනා කරලා වන්දනාව ඉවර වෙලා ඇස් දෙක පියාන ඉන්නවා. දැන් භාවනාව පිහිටලා යාට. මොනවද යාට පේන්නේ? හරි ලස්සන මාලිගා. මෙහි ලෝකේ නෑ කිව්වා පේන මාලිගා පේරමට ගිහින් මම බලන් ඉන්නා මට දැන් භාවනාව පිහිටලා තියෙන්නේ. කොතරම් පිහිටුවාද කියලා කියනවනම් මේකට එකඟුණාද කියනවනම් දවසක් ගෙදර ගාවෙන් පෙරහරක් ගිහින් තිනවා ඒකේ සද්දයක් ඇහිලා නෑ. දැන් අර කොහෙද ඉන්නේ? ඒ මාලිගා කොහෙවත් තියෙනවද? නෑ. මේක තේරුම් ගන්න ඕනේ තමයි සිතේ තියෙන තත්වයක් තියෙනවා. සිතේ තරහව, බය, ක්‍රෝධේ, වෛරය, සතුට, ඒකට ගැළපෙන්නයි සිතුවිලි පහළ වෙන්නේ. දැන් වාපිත්සෙන් ඇවිස්සලා නිඳ ගියාම ඒකට අදාළ සිතුවිලි පහළ වෙනවා. කායික වේදනාවකින් නිඳ ගියාම ඒකට අදාළව පහළ වෙනවා. අන්න ඒ වගේ අර ලෝභ දේශ මොහ ඈත්ුනෙන් පස්සේ තියෙන සමාධියට ගැළපෙන්නේ සංසුන් දේවා. ඒකට තමයි ලස්සන මාලිගා පේන්නේ. එතකොට මේ හදාගත්ත සිතක් ඔස්සේ තමයි යන්නේ. අන්න මේක හරවන්න පුළුවන් ඊට පස්සේ අතීතයට හරවන්න පුළුවන්. එතකොට හුබ්බේ නිවාසස් ඥාත පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගත පැත්තට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය හඳුන් කුර ටිකක් පත්තු කරලා දුන් අල්ලලා අඳුනක් දිහා බලන ඔය හොරකම් වෙච්ච ඒවා හැම කියන්නේ. අර අර තමන්ගේ හිතට එන එක තමයි අර දිහා බලන් ඉන්නකොට යාට හිතට එනවා අරමුණු කරපුවාම. ඉතින් හොරකමක් වුණ පාර ඔක්කම කියලා තියෙන තැන කියන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ වට ආදේශනා කියලා. ආදේශනා පෙළහර කියලා. බෞද්ධෙක් ඕක කරගත්තොත් බුදුගුණයෙන් කියලා කියාවේ. දෙවියන් අදහන කෙනෙක් ගත්තොත් දේවාශිර්වාදයක් කියලා කියයි. එක එක නම් දාගන්නවා ඒ ආගම්වල කියලා. නමුත් කෝකෙනුත් කරන්නේ මොකද්ද? සිත කෙලෙස් යටපත් කරගෙන යමකට හුරු කළාම ඒ ඔස්සේ එහාට ගෙනියන්න පුළුවන්. දැනටත් එහෙම මේ සමාජයේ මේවා දකින අය දෙවියොත් එක්කලා කතා කරනවා සමහර අය. සමහරු අනාගතයේ බුදු වෙන්න පෙරම් පෙරනවා. අද රහත් වෙන්නේ නැහැ. එයා අහපුවාම අද රහත් වෙන්නේ නැහැ. මම අනාගතේ ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් මම බෝධිසත්වරයෙක් මට භාවනා දෙන්න විතරයි පුළුවන් මම සෝවාන් වෙන්නේ නැහැ. ඒකට හේතුව කියන්න දන්නේ නැහැ ඒගොල්ලෝ. මතක තියාගන්න. මේ ඔක්කම මුලාවල් බව තේරුම් ගන්න ඕන. ඒ වගේ පැති තියෙනවා මනුස්ස යෝගාව. සමහර විට මේක ඔය භාවනාවම ඕන නැහැ. මට හමු වුණා අතර දැඩිසේ හිසේ කැක්කුමෙන් හිටපු අය. කලක් තිස්සේ දැඩිසේ හිසේ වේදනාවක් හිටියෙන් පස්සේ ඒ වේදනාව අරමුණට ඇවිදින්. ඒ ඔස්සේ ඊට පස්සේ එහාට යමක් පේන්න ගන්නවා. දවසක් මම කවුරු හරි එක්කලා යම් තැනකට ගියා එයාගේ වැඩකට.
මට වාඩි වෙන්න ආසනයක් දුන්නා මම වාඩි වෙලා හිටියා වාඩි වෙලා හිටපම එතන තිබුණා නිල් පාට ස්තිරයක් තියෙන මේ මේ පින්තූරයක් වගේ එකක් එයා මට කිව්වා එයාට මේ පින්තූරේ විෂ්ණු දේවංග රූපේ පේනවා බලන් ඉන්නයි කියලා මේ පින් නිකන් කඩදාසියක් තියෙන රෙදි කෑල්ලක් එතින් මට ඕක උගන්වන්න බෑ මං දන්නවනේ කතාව එයා හිතවිල්ලේ පහළ වුණොත් එයාට අර රූපේ පේනවා මම හිතවිල්ල හදාගෙන බලන්නේ නැති නිසා මට පේන්නේ නැහැ මං ඒක පහළ වෙන හිතට ආවොත් තව ආවොත් තමයි පේන්නේ කියලා දන්න නිසා මං බලන්නේ නැහැ හදාගෙන එතකොට පේන්නේ නැහැ නමුත් ඒක සිතට එන දෙයි පේන්නේ කියන දන්නේ නැති ඕන කෙනෙකුට අරක ඇත්ත ඊට පස්සේ ඔය අවුරුදු 10ක් 15කට ඉස්සලා එක පාරට වංශලේ ගමේ පන්සලට එකතු වුණේ බුදුරැස් බලන්න අර සිවුරයි මේ මේ බුදු පිළිමේ ශරීරයයි සිවුරයි ගාව බුදුරැස් හිඳිනවායි කියලා අදත් ගිහින් බලන්න නැද්ද කියලා ටිකක් වෙලා බලන් ඉන්නකොට ඒ නිසා මේ සිත පිළිබඳව තේරුමක් නැති අය මේ කෝලං වලට රැවටිලා මේවා බුදුගුණද මේවා භාවනාද මොනවද මේ කරන්නේ තමන් කුඩා කාලේ ඉඳ හදාගත්ත දුෂ්ටකම් දුර්වලකම් ටික සේරම ඉතුරුයි මම හලක දේවල් කියලා පත් කරගන්නවා ඒ විතරක් නෙමෙයි ඔය ඔස්සේ ඊට පස්සේ නමක් තියනවා ඔකට තමන්ගේ හිතේ තියෙන මේ හැකියාව කවුරුවත් දීලා නැහැ මොකක්වත් වරමක් නෙමෙයි ඔය තමන්ගේ සිතට කෙලෙස් යටපත් වීම තුළ ලැබෙනා වූ ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් ඉදිරියට අතීතයට නමක් තියනවා ඔකට හුණියන් දේවතාව වරන් දීලා තව කවුරු හරි වරන් දීලා තව නමකුත් දා ගන්නවා තමන්ගේ තියෙන ආත්ම ගෞරවය අනුන්ට පාවා දෙනවා තමන්ට මේ හැකියාව තියෙන නමුත් විශ්වාස නැහැනේ තමන් මෝඩෙක් හින්දා ඇච්චර හැකියාවක් ලැබෙයි කියලා එඳ අනුන්ට බාර දෙනවා ඒක මේ ඕන කෙනෙක් වැඩි කල මේක කරන්නේ නැහැ මන්දයත් මේක තුල ඊට පස්සේ ලැබෙනා වූ ලාභ කීර්ති ප්‍රශංසා මුදල් වලට ගියාම ලෝභය බලවත් වෙනකොට අරක නැතුව යනවා ඊට පස්සේ බොරු කියන්න පටන් ගන්නවා වැඩි කල් ඔය අත බලා හරි නැත්නම් අනාවක වලින් ශාස්ත්‍ර කෙනාට කියන්න බැරි ඔවුන් පෘථග්ජනයින් ඔවුන්ට තියෙන සුළු හැකියාවක් විතරයි ඒ හැකියාව ලාභ ලෝභ පැත්තට ගිහින් වැඩෙන්න ගිය ගමන් නැතුව යනවා එනිසා ඒ ඥාන දස්සන පටිලාභාය කියන වචනේ ඔස්සේ බුදුන් වහන්සේගේ කාලයේ ගිය අය දිබ්බසෝත දිබ්බචක්කු පරචිත්ත විඥානන ඔබ්බේ නිවාසානුස්සති කියන මේ ඥාන ඔස්සේ හිත විහිදුවන්නේ නැති. ඒකයි ඥාන දස්සන පටිලාභාය සංවත්තති. ඔබටත් ඕනේ නම් එහෙම මහන්සි වෙලා මේක දිනු කරගත්තාම ඔය කියන පැතිවල යන්න පුළුවන්. නමුත් මේකට බුදුදහම මොකක්වත්ම ඕන නැහැ. මේකෙන් ලැබෙනා වූ මේ ඥාන දර්ශනයත් අඥාන දර්ශනයක් කරනවම යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඕන. අදටත් මේව ඔස්සේ යම් යම් අයගේ සිත් පේන, සිත් කියන, අනාවැකි කියන, බේත් කියන්න පුළුවන්කම තියෙන, ලෙඩ හොඳ කරන්න පුළුවන්කම තියෙන මේ වගේ ලෞකික හැකියාවන් තියනා ඉන්න පුළුවන්. නමුත් ඔවුන් එතන නතර වෙලා දැන් අපේ ඉලක්කය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නම් එතෙන් යන්නේ නැතුව අපි නතර වෙලා මේක අපි කිව්වොත් අපි කතරගම යන්න යනවායි කියලා. අපේ ඉලක්කය කතරගම. ඊට මෙහා පැත්තේ දෙනක නතරනොත් කතරගම යවෙනවද? අන්න ඒ වගේ මේවෙන් ලැබෙනා වූ ලාභ කීර්ති ප්‍රශංසාවන්ට අහු වුණාම මේවෙන් නතර වෙනවා ඉන් එහාට ගමන යන්නේ නෑ. ඇයි මේ? ධර්මයේ නැති නිසා. මතක තබා ගන්න. එනිසා මේ දෙකම බුදුන් වහන්සේ පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ සමාධි භාවනා කියන නමින් තමයි. නමුත් ඒ දෙකේ ලැබෙන සුඛය පෙන්වලා තියෙන්නේ ditta dhamma sukha viharaneya එහෙම නැත්නම් ඥාන දස්සන පටිලාභේ. ඒ ඥාන දස්සන පටිලාභයට ආසවක්ඛේ ඥාන එහෙම අයිති නෑ මතක තියාගන්න. ඊට මෙහා පැත්තේ කොයි කොයි ඥාන ලැබෙයිද මම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේවා 1980 කාලේ මම පුරුදු කරලත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුරුදු කරපු අයගේ ඇසුර ලබා වුණගේ තොරතුරුත් මම දන්නවා. ඒ වගේම ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් මේ කරුණු හදාරලත් තිබෙනවා. ඉතින් මේවා ලොකු දේවල් මේ සමාජයට. විනාඩි 15ක් සමාධිය ඉන්න පුළුවන් නම් කාගිරිය අනාවැකියක් කියන්න පුළුවන් ලෙඩ හොඳන්න පුළුවන් නම්. තමන්ගේ සිත සංසුන් වෙන විට තමන් පරාර්ථකාමී නම් තමන් මුදල් පිටිපස්සේ යන්නේ නැත්නම් ඕන කෙනෙකුට මේ ලෙඩ හොඳ කිරීමේ අත්ගුණේ තියෙනවා. ඒක තමන් ටිකක් සත්පුරුෂ වෙන්න ඕන. දැන් ඔය අපේ ගම්බද විවාහරේ පැවතුනා වූ පාරම්පරික වෙදකම කියන එකේ ප්‍රබුද්ධත්වයක් තිබුණේ. උන්න ජීවත් වෙන්න අවශ්‍ය කුඹුරු නැත්නම් පොල් හෝ රබර් තිබුණා නැත්නම් වී තිබුණා. ඒවා කරලා දෙන්න ගමේ ඈත් හිටියා.
මේ ගොල්ල මොකද කරන්නේ ප්‍රබෝධ විදියට හදිස්සියට සර්ප වේදකමට අසනීපට වේදකම් කරන එක කවදාවත් බුලත් අත ඇරුණාම උන්ට මූල්‍යවත්කමක් බලාපොරොත්තු නැහැ ජීවත් වෙන්න අනිත්තක් තිබුණා ගමේ අය කරලත් දුන්නා නමුත් එතනින් එහාට ගියොත් මේක උපෙන් දෙයක් බවට පත් වෙන්න ගියොත් මොකද වෙන්නේ ඊට පස්සේ ඒක මූල්‍යොස්සෙන් ඔස්සේ යනකොට අර හැකියාව නැතුව යනවා අර අරක දියුණු වෙන්නේ අර කරුණාව නැත්තම් මෛත්‍රිය පරහිතකාමී බව මුල් කොටගෙන ඒක ඕන කෙනෙකුට මේ රෝග සුව කිරීමේ හැකියාව අඩු වැඩි වශයෙන් තියෙනවා දිනු කරගත්තාම මොකක් වැඩිවෙනපත් වෙනවා මතක තබා ගන්න සිත් පිරිසිදු වෙන තරමට මේ හැකියාව තිබෙනවා ඒකත් ඔය ඥාන දස්සන පටිලහබේ තියෙන දෙයක් බව තේරුම් ගන්න ඒ නිසා මේවා මහ ලොකු දේවල් වශයෙන් සලකන්න එපා ඒ වගේම මේවා බුදු සමයේ පෙන්වන නිවන් මඟ වශයෙන් රැවටෙන්න එපා ඒකයි මට කියන්න තියෙන්නේ මේ දෙකේම පෙන්වලා නැහනේ බුදුන් වහන්සේ පෘථග්ජන පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ කිහිපයදී වේදෙන්තරව ඕන කෙනෙකුට මේ දිට්ඨ ධම්ම සුඛ විහරණය ලබා ගත හැකි. ඒ වගේම මහන්සි වුණොත් ඥාන දර්ශනය ලබාගෙන ඔය ශාස්ත්‍ර කියන්න අනාවැකි කියන්න හොරුවල් ලබෙන්න මොනවා හරි වැඩක් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේවට කියන නම මම කියන්නම්. තුට්ටු දෙකේ වැඩ. එහෙම කියන නමකුත් හේතුවක් තියෙනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් එක්කලා වැඩම කරනවා ගඟකින් එතර වෙන්න. දැන් ගඟකින් එතර වෙන්න විදියක් නැහැ. තොටිය ඇනතුරු බලන් ඉන්නවා. එතකොට තවත් වෙනත් ආගමක පුද්ගලයෙක් එනවා තොටිය නැහැ. ඔහු අර දිනු කරගත්ත ඉර්ධිය උදව් කරගෙන මේ වතුර උඩින් ගිහින් එහා පැත්තට ගිහින් යන්න යනවා. දැන් අර බලන් ඉන්න භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මේක කළේ නැහැ කියලා තියෙන අකමැත්ත. අර 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 මිනිස්සයා එයාගේ හැකියාව උදව් කරගෙන වතුරින් ගියානේ. වහන්සේ එහෙම දෙයක් කළේ නැහැ නේ මෙච්චර දේවල් තියාගෙන. එතකොට දැන් අර තොටිය එනවා තොටියගෙන් ඇවිදින් අහනවා දැන් ඉතින් මෙතනින් එතර වෙන්න මේ අය කරන ගාන කීයද කියලා ඒක මම දන්නේ නැහැ කීයද කියලා අපේ ගමේ තියෙන භාෂාව නැත්තම් මං කුඩා කාලේ භාෂාව නිසා තමයි ඒකට කියන්නේ තුට්ටු දෙකයි කියමුකෝ සාමාන්‍ය එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන අස්සකී ශක්තිය මෙහෙවලා මේ මිනිස්සයා කරලා තියෙන තුට්ටු දෙකේ වැඩක් ඕක කරන්න මේ ශක්තිය තියෙන කෙනෙක් නේ උන්වහන්සේ වදාරන්නේ ඒ නිසා තුට්ටු දෙකේ වැඩවලට සීමා වෙන්න යන්න එපා තමන්ගේ හැකියාව ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අපිට ඊතුරු හරිය තමයි හුඟක් තව කියන්න තියෙන්නේ. මේවා තව විස්තර නම් තියෙනවා නමුත් කාලේ මදි වෙනවා. නමුත් මේකේ තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා එක දවසින් එක විනාඩියෙන් එහෙම බෑ. භාවිතා බහුලී කතා. බොහෝකට භාවිතා කරන්න ඕන. නැවත නැවතත් භාවිතා කරන්න ඕන. ඔය මේ වන්දනා කරලා ඉවරලා විනාඩියක් දෙකක් අරමුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැන පැයක් දක්වා ඉවත් අයත් කරගන්න ඔබ කොතරම් මහන්සි වෙන්න ඕනද කියලා හැම කරපුවා ඉන්නවා නම් දන්නවා ඇති. මමත් දන්නවා මම 71 81 ඉඳලා 90 දක්වා මහන්සි වුණ නිසා. මහන්සි වෙන විතරක් නෙවෙයි. ඒක ඇයි නැති වෙන්නේ කියලා මම හෙව්වේ. බොහොම සංසුන්ව ඉන්න පුළුවන්. නමුත් මොහතකින් සියල්ල කඩා වැටෙනවා. අන්න ඒව අත්දැකීම් මේ වුණාට. ඒ මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන හැඟීම් ටික හංගගෙන හිටියට ආයේ නැවත උපදිනවා කියන එක ලබා ගන්න අත්දැකීමක් මේක කරනවා නම් ඒක අත්දැකීමක් බවට පත් කරගත්ත හැකියි. මග ඇරලා ඉඳලා හරියන්නේ නැහැ කියලා තේරුම් ගන්න උදව්වක් වෙනවා. නමුත් ඒවා අනිවාර්ය නැහැ. දිට ධම්මසොක විහෙරණේ අනිවාර්ය නැහැ. ඒ වගේම ඥාන දර්ශන ප්‍රතිලාභේ අනිවාර්ය නැහැ. මන්දයත් බුදුන් වහන්සේ පහළම හිටියා වූ ආලාර කාලාමුද්ද ක්‍රාම පුත්‍ර බග්ග වැනි අය මේ ආසවක්කේ ඥානය හැරුණට මේ කියන ඥාන ලබාගෙන ඉර්ධි ලබාගෙන එවැනි යම් යම් දේවල් කරමින් හිටියා. නමුත් ඔවුන්ගේ කෙලෙස් නැසුන් නැහැ, ඔවුන්ගේ සසර ගමන ඉවරුනේ නැහැ, ඔවුන්ට ආනන්තරික සමාධිය හම්බුනේ නැහැ. සුචින් සමාධි, පරිවන්නයි සුචින් සමාධි. බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ සමාධියක් වර්ණා කළා. ඒ වර්ණා කළේ සුචින් සමාධියක්, පිරිසු සමාධියක්. නමුත් මේ සමාධි සුචින් නෙමෙයි අසුචි සමාධි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේවට අපේ සමාජය අහුවෙලා ඉන්නවා. අපෙන් පවා අහන දෙයක් නැත්නම් අපට ඇහෙන්න කියන දෙයක් යම් යම් තැන්වලට ගිහින් ඉඳගෙන මේ භාවනා කරලා පැය භාගයක් ඉන්න පුළුවන් නම් දැන් ලොකු වැඩක්. නමුත් ඊට ඉස්සර වෙලා තමන් හදාගත්ත ජාතිමානය, කුලමානය, ලොකුකම, පුංචිකම, අහංකාරකම, දුෂ්ටකම ආදී සියලු ටික සියල්ල ඉතුරුයි. මේ ටිකට පහර වදින්නේ නැහැ. මේ ටිකට කියන්නේ ආසව කියලා. මේ ආසව තමයි දුක් ගෙනත් දෙන්නේ. ආසව නැත්තම් මේවට කියන්නේ උපදි කියලා. නැත්තම් මේවට කියන්නේ සබ්බ සංකාර කියලා.
නමුත් බුදුන් වහන්සේ වදාලා ආනන්තරික සමාධිය ගැන කතා කරනකොට පෙන්වන්නේ යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ මේ සියලු සංඛාරයන් සමතෙටපත් උනේ වෙයි උපදි නැත්නම් මේ දුක්ගෙවන හේතු සියල්ල ගෙවී ගියා වෙයි කොහේක වෙලා නැහැනේ එහෙනම් අපි ඊළඟට යන්න ඕන ඒ කියන්නේ මේ දෙක මෙහෙමනම් පෘථග්ජනයින්ට කරන්න පුළුවන් බෞද්ධ වෙන්න ඕන නැහැ ඕනේ ආගමක තියෙන්න පුළුවන් යම් යම් විද්‍යා පෙන්වන්නත් පුළුවන් හැබැයි තමන්ගේ දුෂ්ටකම් ටික දුර්වලකම් ටික මොකුත් වෙනස් වෙන්නේ නැහැ ඇයි ඒක මම කියන්නේ මේකට බන නැති භාවනාව මේ සමාජය මට මතක හැටියට මම මගේ මතකේ 60 ඉතර ඉඳලා වගේ තියෙනවා 1960 ඉතර ඉඳලා ඒ කාලේ ඔය විහාරස්ථානේ අතහැරලා මේ ගම්වල අය විශේෂයෙන් අලුතින් සකස් වෙන ආරණ්‍ය වලට ගියා. භාවනා කරන්න ගිහී භාවනා දෙනවා එහි පන්තලේ භාවනා දෙන්නේ නැහැ කියලා. ගිහින් ඔය සමාධිය හදාගන්න ඇති. භාවනා කරපු අය තපවත් වී වදාරන ලෙඩ වෙලා භාවනා කරන්න ගියත් අතරමඟ නතර වෙනවා. ආයෙත් හිටපු තැන. ඇයි අර? ධර්මයක් පාවිච්චි වුණේ නැති නිසා. ඒකයි මම කියන්නේ මේකට මේ කොහෙන්වත් ආනායනය කරන්න ඕන නැහැ. අපේ භික්ෂු පරපුර ප්‍රවේශම් කරගත්තා වූ ථෙරවාදී ත්‍රිපිටකය තුල මේ සමාධි භාවනා සූත්‍ර වැනි සූත්‍රයක යන්න ඕන පාර තියෙනවා. තේරුම් කරලා කියලා දෙන්නයි ඕනකම තියෙන්නේ. තේරුම් ගත්ත පුද්ගලයා ඊට පස්සේ එහෙමනම් මේ එහා පැත්තේ කොටසට යන්න වෙන්නේ ධර්මයේ සරණින්. මේ මේ පෙන්නන මේ ditthadhamma sukha viharane ලැබෙන්නේ ධර්මයේ සරණින් නෙවෙයි. මේ ඥාන දර්ශන ප්‍රතිලාභේ ලැබෙන්නේ ධර්මයේ සරණින් නෙවෙයි. මම ඔකට ලස්සන වචනයක් කියලා තිනවායි මතක් කරලා දෙන්නද? පුළුවන් නම් මතක් කරගන්න. සංසාරේම කර්ම විපාක. කොහොමද සත්වයෝ සසර ගමන ඇවිදින්නේ? පළවෙනි එක පාප කර්මයේ සරණ කරගන්නවා. සිත පව් වලින් පුරවා ගන්නවා ලෝභෙන් දේසෙන් මෝහෙන් එබැවින් ඔහුට පව ප්‍රතිසන්දියේ බීජය බවට පත් වෙනවා. එහු ඕ නිසා පවෙන් පරලෝ යන බැවින් ඔහුට පාපං සරණං ගච්ඡාමි. ඔහු පාපේ සරණ කරගෙන සසර ඇවිදිනවා. තව කෙනෙක් පාපේ දුක් විපාක කියලා තේරුම් අරගෙන අනවබෝධයෙන් යුක්තව ආරි සත්‍ය අවබෝධයෙන් තොරව තමන් යම් මට්ටමකින් පාලනය වෙලා යහපත් ක්‍රියා කලාපණ යෙදෙනවා. එතකොට වුණ අපි අර කතා කරන දාන සීල භාවනා කියන තැනට එනවා. දැන් මොකද වෙන්නේ? ඔහුගේ සිත යහපත් ක්‍රියාකාරකම්ගෙන් පිරී යනවා. එතකොට ඔහුට එනම් පුණ්‍ය චේතනා තිබෙන්නේ. දැන් අර කාම දුගතියට පාපේ සරණ වුණා. දැන් කාම සුගතියට පින සරණ වෙනවා. මධ්‍යම ප්‍රමාණයේ පින මිනිසුන් වශයෙන් උපරිම පින සාදානේ සීදානේ සීලේ විකාප විපාකයේ දෙවියන් වශයෙන් උත්. එතකොට හොර මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්ට උදව් වුණේ තමන් කළා වූ පින. ඒ නිසා අපි ඒකට කියනවා පුඤ්ඤං සරණං ගච්ඡාමි. පුඤ්ඤං සරණං ගච්ඡාමි පිනේ සරණින් අපට පුළුවන් කාම සුගතිය උපදින්න. අන්න ආලාර කාලාමලා. බුද්ධකරාම් පුත්‍රලා. නැත්නම් වෙනත් ආගම්වල උපන්නාය. ඔය කියන දැන් සමහර අය ආඥා කරලා අතේ තුවාලයක් හදා ගන්නවා කියලා මම අහලා තියෙනවා. හදන්නත් පුළුවන් ඒ වගේ වගේ. ඔය කියන සංසුන් සමාධිය හදාගත්තහම එතකොට ඒක අර විනාඩියකට දෙකකට ඉන්න එකක් නෙමෙයි සමවදිනවා කියලා කතා කරන්නේ බොහොම දුර ඉන්න පුළුවන්. පිරිහෙන්නේ නැහැ. එතකොට අපට පව් චේතනාව පරලෝ යන්න උදව් වුණා වගේ පින් චේතනාව පරලෝට අරමුණා වගේ මේ ඥානය අරමුණු වෙනවා පරලෝ යන්න. එතකොට ධානයෙන් පරලෝ යනවා. එතකොට ධානං සරණං ගච්ඡාමි ධානයේ සරණ කොටගෙන රූපී ධානය නම් රූපී බඹතල 16 එකක අරූපී ධානය නම් අරූපී බඹතල 4 එකක. දැන් මේ සසර ඇවිදින්න මොනවද සරණ කරගත්තේ? පාපං සරණං ගච්ඡාමි පුඤ්ඤං සරණං ගච්ඡාමි සද්ධානං සරණං ගච්ඡාමි සමානයි පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම ඒ නිසා මේක කම්මං සරණං ගච්ඡාමි. දැන් මේ තුනටම ධම්මං සරණං ගච්ඡාමි නෑ කියලා කවදා හරි ඔබ තේරුම් ගන්න. මට කියන්න තියෙන එච්චරයි. මේ තුනේම ධම්මං සරණං ගච්ඡාමි නෑ. මේ තුනෙන්ම මිදෙන්න කාම රූප අරූප භවත්‍රයේ තුනෙන්ම මිදෙන්නනේ බුදුන් වහන්සේ ධර්මයක් දේශනා කළේ. එනං ඒවට යන්න තියෙන හේතු ඉවර කරන්නනේ ධර්මයේ සරණ වෙන්න ඕන. දැන් ඉතින් කටේ කිරිසොඳ යන්න ඉස්සර වෙලා අම්මා හරි තාත්තා හරි එක්කලා විහාරස්ථානෙට ගිහින් පාලියෙන් ධම්මන්තරණං ගච්ඡාමි කියවන්නේ නේ.
ताम दान्ने नै नेद बुदुरजानन वहांसे वदाल में लोकोत्तर आर्तेन आरि सत्ते दम्मं तरणं गच्छामि ओबट नेति बव ओब सरण करगन्न नेति बव ओब पृथग्जनना ओय मोन समाधिय तिबुनत ओय मोन सिल रक्कत ओब पृथग्जनना ओब सरण करगन्न एक्को पापे एक्को पिन ध्यान तीनोनन ध्याने ओब ससर एविदीमट कम्मं तरणं गच्छामि अरुणहाम ससरिन मिदीमट कर्म सूत्र कम्मंतरण गच्छामि कर्मक्षेकिरीमे कर्मे सरण करगन्न कियला कर्मक्षेकरगनीमे कर्मेदि तमयि धर्मे सरण वेन्ने कर्मक्षेकरंट मोकद्द कर्मक्षेकरंट सरण वेन्ने धर्मे अन्हेम धर्मे सरण तियेन्ने दुखिन मिदेन्ट नमुत् अर क्रमानुकूलव आरि सत्य अर्थे यटपत् कोट सम्मतार्थयन् गत्त समाजेदि पारयान कोटि दिन तव तव तेंगुल धम्मंतरणं गच्छामि तिरुवन सरणं गच्छामि अबट पेनो पलवेनि महल नंग इदि करला देने देवेनि महल दोरवल टिकक् दागन्न बेरि उनां पारट पेनवा नं लोकु बेनरयक् दाला मेम निवसट बुदु सरणयि एहेम नैत्तं अलुतेन बस रथयक् करगन धावनेट दाला तिबेनवा नं मेम बस रथयट बुदु सरणयि ओन्न अपे बौद्धकमे तरम मे तिरुवन तियेन्ने सत्वयाट लोभ देश मोह अयिन् करगन ससर दुखिन् मिदेन्न बस वोलट हरी गेवल वोलट हरी तिरवाण सरण अन्न बेरी बाब मे मोड़ो ताम दाने मंगेमा कहेंडम की अन्नी कुतरम पहल अड़ी कदापि मे इन्नी मे तेरवाण अगे बाल करलानी मे तीन मे तेरवाण आरी सत्या तेरवाण लहल की बुद्धुन हंसे काल सिदून दे एक रान पतक लियवला अने तुम्हें तब काट अपट मुखद वेला तीन अद इला तिबेन्ने वचन तुन तिबेनवा आर्यन वहांसेलावादला अर्थेक बालकरला पृथग्जन गतो होती अनुपुब्बेन पृथग्जन गतो होती अद तेरवंट तेन अर्थय यदा तिबुनिक निवे तेरण भाषाविं केरण अद तेरवंट तेन अर्थय बुदुन के अन्य प्रतिमाव धर्मे के अन्य बनपुत संघया के अन्य स्वामीन वहांसेला उतरने आप इन्हें කල්පයක් මේ තෙරුවන් සරණ යනවා කිව්වත් සරණ යන්නත් බෑ තෙරුවන් සරණ ප්‍රතිඵල ලැබෙන්නෙත් නෑ මසක තියාගන්න මන්දයත් ඒ බුදුන් කියන ಪದේ අර්ථය ගැඹුරට තේරුම් ගත්තාම තේරෙවි ඒ බුදුන් කියන්නේ පුද්ගලයා හෝ ප්‍රතිමාව නෙවෙයි කියලා ඒ දහම් කියන තන තේරුම් ගන්නකොට තේවි ධර්මය කියන්නේ සූත්‍ර දේශනා හරි බණපත හරි ජාතක කතා හරි නෙවෙයි අදාළ ගැඹුරු දහමක් ස්කන්ධ පංචකය තුල තියෙනවා स्कंद पंचके तुल अधर्मे सरण कर ससरे दिन स्कंद पंचके धर्मे सरण कर दुखी स्कंद पंचके तुलाई धर्मे तीयो एवगेम उप सम्मत समाजी पूजनी महासंगरत्न संघ की पदे पानवन बुद्ध जान महंसे सोबेन्ति सूत्रे देश नाकरमीन भिक्षु भिक्षु उपासक उपासिका शिवन पिरीसम तम तमन सरण कर गनीम अटते दी मे संघ की पदेट උරුම කම් කියන්න හොබවන්න නියෝජනය කරන්න පුළුවන් බව දේශනා කරලා තිබෙනවා එවිට කාගේවත් සරණ යන්න බෑ ඔබ සංඝ පදයට අයිති වෙන්න වෙනවා එතකොට ඒක අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා වලට ගැලපෙනවා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා වලට ගැලපෙනවා ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ කරගන්න කාගේවත් සරණ යන්න එපා කාගේවත් සරණ යන්න එපා කිව්ව බුදු වදන වළංගු වෙන්න ඕන සංඝං සරණං ගාච්ඡාමි කියන යටතේ වචනේ යටතේ හරි හාමුදුරුවන්ගේ සරණ කියන වචනට වඩා එක කාගේවත් සරණ නොයන සරණක් බවට පත් වෙන්න ඕන ඒක හිස් එකක් වෙන්න බෑ අන්නේ මොකුත් දන්නේ නැතුව තමයි මේ අයන්න අයන්න දන්නේ නැති අය ගිහින් මේ සමාධියක් හදාගෙන සෝවාන් වෙන්නේ සෝවාන් දෙන්නේ සෝවාන් සහතික දෙන්නේ සෝවාන් කරන්නේ කරවන්නේ ඔය මොන සමාධියද දිට්ඨ ධම්මසුඛ විහරණ සමාධිය හොයාගෙන අපි එහාට යනවා දැන් මෙතනින් එහාට තමයි ටිකක් තේරුම් ගන්න ඕන හරිය තියෙන්නේ අත්තිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සම්මත්තති තවත් සමාධි භාවනාවක් තියෙනවා භාවිතා කරන්නේ නම් බොහෝ භාවිතා කරන්නේ නම් සිහිය වැඩිම පිණිස පවතිනවා සිහිය මොකද්ද සිහිය සිහිය තරම් වරද්දාගත් දෙයක් මේ සමාජයේ නෑ
මට මතකයි මම අහලා තියෙනවා මගේ කුඩා කාලේ ඔය හමුදා අනුකණ්ඩවලට සති ආචාර බෙලපාලි වල යන විට මේ ලෙෆ්ට් රයිට් තිබුණේ නැහැ කියලා. ඒ නිසා එක කකුලක ලෙන්සුවක් බැඳලා ලෙන්සු කකුල නිකං කකුල කියලා කිව්වයි කියලා අහලා තියෙනවා. දැන් ලෙන්සු කකුල කියනකොට ඒක තිබ්බහම සිහිය. නිකං කකුල මේක තිබ්බහම සිහිය. මේකද මේ සිහිය කියන්නේ. දැන් කල්පයක් එහෙම සිහියෙන් හිටියත් සිහියෙන් කටයුතු කිරීම කියන අප්‍රමාදයෙන් නිවනට මගේ කියන ගාථාවේ අර්ථය සිද්ධ වෙනවද? අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය නිවනට මගේ. මේ අප්‍රමාද වීමක් නෙවෙන්න ඕනේ මේ සිහියදී. හොඳයි සිහිය කොහෙද තියෙන්නේ? මම දකිනවා සිහිය සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජ්ජතතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කියලා කතා කරන්නා වූ සෝබන හේවත් කුසල චෛසික 25 දෙවෙනියට තියෙනවා. සද්දා සති ඒක චෛසිකයක් වෙනවා. ඒක හැබැයි මෝහහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන කියලා කතා කරන්නා වූ 14ට අයිති අකුසල චෛසිකයක් නෙමෙයි. අකුසලයෙන් වෙන්වීමට සහාය වෙන කුසල චෛසිකයක්. දැන් අපට ටිකක් ගැඹුරට එන්න වෙනවා. සතිය අතීතයට ගෙනියන්න බෑ. සතිය අනාගතයට ගෙනියන්න බෑ. සතිය වර්තමානයේ ක්‍රියාත්මක වෙන්න ඕන. සතිය වර්තමාන අරමුණ සමග තියෙන්න ඕන. කුමක්ද මේ වර්තමාන අරමුණ කියලා කියන්නේ? අන්න අපි තව ටිකක් ගැඹුරට යනවා. අර කියන භාවනාවන් කළේ අරමුණු ගැන ඇහැකනාසය දිවකය ගැන දන්නේ නැතුව, චක්කසෝත ගාන ජීවහා කාය විඥාන දන්නේ නැතුව, සිතරේන දෙයි පේන්නේ කියලා දන්නේ නැතුව. දැන් ඊට එහාට ඉගෙන ගන්න වෙනවා. මම සාමාන්‍යයෙන් කියනවා කොරවක්කා නෙළුම්කොලෙන් නෙළුම්කොලයට යනවා වගේ. අන්දරේ අලකොලෙන් අලකොලයට ගියා වගේ. අපි මේ මෞකුසින් බිහිවුණු තැන්ස ජීවිත අවසානය දක්වා තියෙන ජීවිතයක් නෙවෙයි අපට තිබෙන්නේ. අරමුණෙන් අරමුණට ගමන් කරන ජීවිතයක්. අපි ජීවත් වෙන්නේ වර්තමාන අරමුණ උඩ. ඒක තමයි මම අර අලකොලේ කියලා කතා කරන්නේ. නැත්නම් නෙළුම්කොලේ කියලා කතා කරන්නේ. මේ අරමුණ උපදින්න තැන් හයක් අපට තියෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. මේ පස් දොරෙන් අරමුණ උපදින්නේ බාහිර තිබෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියනා වූ බාහිර සාධක ප්‍රත්‍ය කරගෙන. ඒකයි පංචධාරික අරමුණ කියලා කතා කරන්නේ. පංචධාරික අරමුණ ඔස්සේ හදාගත්තොත් මනෝධාරික අරමුණක්. පංචධාරේ නැති වුණාට කල්පනාවේදී සහ නින්දේදී මනෝධාරිකව මේක පහළ වෙනවා. හොඳයි, පංචධාරික අරමුණේදී අපට පේනවා කියලා කිමුක ඉස්සරහ තියෙන එක. දැන් නින්දෙදී පේන්නේ මොනවද? සිතට එනක නැත්නම් කොහොමද හීන පේන්නේ? සිත නෙවෙයි දර පේන්නේ. සර්පයා පෙවුනත්, අලියා පෙවුනත්, බුදු පිළිමයක් පෙවුනත්, අම්මා තාත්තා පෙවුනත් අර සිතවිල්ල නෙවෙයිද පේන්නේ? දවල්ටත් ඕක තමා සිද්ධ වෙන්නේ. දවල්ට වෙන්නේ බාහිර හේතුවක් නිසා මේක මතුවෙන එක. රාත්‍රියට සිද්ධ වෙන්නේ බාහිර හේතුවක් නැතුව ඊබේ පහළ වෙන එක. දැන් මේ සිතවිල්ලෙන් සිතවිල්ලට අපි යනවා නේද? නමුත් අපි හිතන් ඉන්නේ මෞකසෙන් බිහිවෙතල මැරෙන කල්ම මේකේ කෙනෙක් ඉන්නවායි කියලා. පුද්ගලයෙක් ඉන්නවායි කියලා. ඒ පුද්ගලයාට තරහ එනවා, මට තරහ එනවා කියලා තමයි අපි කියන්නේ. මට පිළිගන්න හිතනවායි කියලා මම හිතන්නේ. මට කියන කල්පනාවෙන් අපි මට කියලා ශරීරය ගන්නවා. නමුත් මේ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මම බවට පත් වෙන්නේ ශරීරය නෙවෙයි කියලා. මම හිතන්නේ ඒක කියන්නේ පඨම සහ ဒုတိය ආසවක්ඛේ සූත්‍රවල සමහරට වචනේ වෙනස් වෙන්න පුළුවන්. මොකද සිය ගණන් සූත්‍ර පාඩම් කරගන්න ගියා පාඩම් කරගනක් තියෙනවා. සමහර වෙලාවට වචනේ වරදිනවා. එනවා ඒකේ පැනන වැදගත් කරුණක් තියෙනවා. අපට පෙනෙන මේ කය අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් තියෙනවා. වෙනස් වෙමින් පවතිනවා. නමුත් අපට රාමුවක් වශයෙන් පෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඒක කිසියම් සාධාරණත්වයක් තියෙන නිසා ඒක හරි කියලා නෙමෙයි කියන්නේ. සිත උදේ උපන් සිත දවල් නැතිකොට, දවල් උපන් සිත රාත්‍රියට නැතිකොට, ඇසෙන් උපන් සිත සක්කු විඥානේ, චක්කු විඥානේ වන විට, කනට මාරුනොත් සෝත විඥානේ බවට පත් වෙනකොට චක්කු විඥානේ නැහැ.
නාසයෙන් ගන්ධයක් දැනෙනකොට ගාන විඥානය උපදිනකොට සෝත විඥානය නැහැ. ස්කන්ධ පහෙන් පහට මේ ස්කන්ධ සිත මාරු වෙනවා. මොකද බලන්න. බුදුන් වහන්සේ වදාරන්නේ සිතට එන දේ මොහොතක් පාසා නැසන විට සිතේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ? ඔන්න ලස්සන වචනේ. බුදුන් වහන්සේගේ ධර්මයේ මම ඉන්නේ කොහෙද එනම් සිතේ. ඒක මම ඉන්නව නෙමෙයි ඒ නිසා එකට කියනවා සක්කාය දිට්ඨි හැවත් වැරදි බැඳීමක් කියලා. මේ සිතට එන දේ වෙනත් විදිහකට වර්ණා විස්තර කරගන්න ඔය වචන ගන්නෙ නැතුව. සිතට එන දේ විග්‍රහ කරනවා සත්තත්ථාන කුසල සූත්‍රයේහි. ඇස උදව් කරගත්ත රූපය නිසා වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් පහළ වෙනවා. එහෙනම් ඇස නිසා වේදනා සංඥා සංකාර පහයි. කනට ශබ්දයක් කමනාව ශබ්දයේ මුල් කොටක ශබ්දයේ විඳීමේ වේදනාවක් ශබ්දයේ හැඳිනීමේ සංඥාවක් ශබ්දයට ඇලීමේ ගැටීමේ සංකාරයක් ශබ්දයේ විශේෂයෙන් දැනගැනීමේ ශබ්දයේ විතරක් නෙමේ වේදනා සංඥා සංකාර හතරෙන් කරපු දේවල් දැනීමේ විඥානයක් පහළ වෙනවා. දැන් දොරවල් හයෙන්ම වේදනා සංඥා සංකාර විඥාන හයක් පහළ වෙනවා කියන එකේ තේරුම පංචස්කන්ධය යනු කය නොව දොරවල් හයෙන් පහළ වෙන අරමුණ මේ විශ්ලේෂණය නේද? මේක මම කොතරම් කල් ඉඳලා කියනවද ඔබට? ඔබට ප්‍රත්‍යක් වශයෙන් පැහැදිලි වෙනතුරු ඔබ ඉස්සරහට යන්නේ නැහැ. එනිසා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා උගන්වන එක සද්ධර්ම ප්‍රතිරූපයක් අසද්ධර්මයක්. සූත්‍රවලට ගලපන්න බැරි. මන්දයත් මේ වේදනා හයක් පහළ වෙන්නේ, වේදනා කියන්නේ රිදෙනවා නෙවෙයි විඳීම් පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් නම් දොරවල් හයෙන් මොනවද විඳින්නේ? ශරීරයේද නෑ, රූපේ ශබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බ ධම්ම අරමුණ. එහෙනම් අරමුණ මුල් කොටගෙන නෙමෙයිද වේදනා සංඥා සංකාර පහළ වෙලා තිබෙන්නේ? එහෙනම් අරමුණ මුල් කොට ගත්ත දෙයක් නේද පංචස්කන්ධ ධර්මතාවය කියලා කියන්නේ. අන්න පංචස්කන්ධ සමූහයක් ඇහැට රූපයක් පේනකොට පහළ වෙලා නැසෙනවා. කනට ශබ්දේ මාරු වෙනකොට මේ පංචස්ක සම්බන්ධ සමූහය නැතිලා ඊට පස්සේ ශබ්දේ මුල් කොටගත්ත පංචස්කන්ධ සමූහයකට සමූහයක් කියන්නේ සියදහස් ගණනක්. අපිට එකක් ගන්න බැරි තරම්. එහෙනම් මෙන්න මෙතන පෙන්නනවා අපට බුදුන් වහන්සේ අපේ ජීවිතයේ ඒකකේ බවට පත් වෙන්නේ ස්කන්ධ පහක ඉපදීම මැරීම. අන්න දැන් තමයි අපි ස්කන්ධ පහක් ගාවට එන්නේ. අර දිට්ඨම්ම සුඛ විහරණෙත් ඒක නෑ, අර මේ ඥාන දර්ශන පරිලාවේටත් ඒක ඕන නෑ. දැන් ඔබ ජීවිත අවසානයේ මේ අනෝ ඔබට ඒක බලන්න පුළුවන්. ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා. ඔබ ඉපදුනා දන්නේ නෑ. ඔබට මරණය බලන්නත් බෑ. අනිත් අය බලන් ඉදී ඔබ එතකොට බලන්න කෙනෙක් නෑ. එපමණද මේ ජීවිතයේ මරණ තියෙන්නේ? ඕකනම් මරණය කියන්නේ මරණ සති සූත්‍රය අවලංගු කරන්න වෙනවා. ඇයි? මරණ සති භික්කවේ භාවේත අමත ඕගදා අමත පරියෝසාන. මහණනි, මරණ සතිය භාවිතා කරන්න නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. තියෙන්නේ මරණයක නම් ඒක භාවිතා කරන්න බෑ අපට. එහෙනම් මරණ සතිය වඩන්න බෑ. එහෙනම් බුදුන් වහන්සේ වදාළ මරණ සතිය වඩන්න ස්කන්ධ පහෙන් පහට මරණයක් තියෙන බව තේරෙන්න වෙනවා. එතෙන්ද සිහිය තියෙන්න ඕන මරණය දකින්න. අන්න සති. ඒ කියන්නේ ඉවර වෙන්න ඕන ඒවා. එහෙනම් ඔබට එහෙම දෙයක් පේන්නේ නැත්නම් ඒකේ තේරෙම සතියක් නෑ කියන එක. අන්න මේ සතිචෛතසිකයේදී ඔබට හටගන්නා වූ වේදනාව සංඥාව එහෙම නැත්නම් පස්ස මේවා අඩු වෙනවා, හට ගන්නවා, පවතිනවා, නැසෙනවා. හට ගැනීමක් පවතිනවා, පැවතීමක් පවතිනවා, නැසීමක් පවතිනවා. මේ තුනම පේන්න ඕන. පැය ගණන් අවුරුදු ගණන් නෙවෙයි. වේදනාව හට ගැනීම, බලවත් වීම, ශෙවියාම. ඒක තවත් ඕන දෙයක් එහෙම. සංඥා සංකාර හරි මොනවා හරි හටගත්තම කල්ප ගණන් තියන්න බෑ. කැමති වුණත් නැතත්, කැමති වුණොත් වැඩිපුරලා තියාගන්න කැමති. නමුත් ඒවා ස්වභාවයෙන්ම හටගෙන පැවති නැති වී යනවා. හටගෙන පැවති නැති වී යාමට තප්පරයක් තල්ලුවත් කල් ගත වෙන්නේ නැහැ. අන්න ඔබට මේක පෙනෙන්නේ සිහියට. එතකොට ඒකෙන් තේරුම් ගන්නෙ මොකද්ද ඔබ? ඔබේ සිත තුළ ඇතිවීම නැතිවීම කියලා දෙයක් තියෙනවා ඒකේ. හැබැයි ඒක අනිත් එහෙම නෙමෙයි. ඒකත් මතක තියාගන්න.
ඇති හිත තුළ හට ගන්න දේවල් ඇතිවීම නැතිවීම අනිත්‍ය නම් බුදුහාමුදුරුවෝ ආයේ බණ කියන්න ඕන නැහැ. මන්දයත් ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙකුගේ හිතේ මේ වේදනා මේ සංඥා මේවා හටගෙන පැවතී නැතුව යනවා. අද දක්වා ඔබ අවමංගල උත්සව කීයකට ගියාද? අද දක්වා ඔබ මංගල උත්සවකට කීයකට ගියාද? අවමංගල උත්සවයේ දුක සහ මංගල උත්සවයේ ප්‍රීතිය ඔබ භුක්ති විඳ නේද? අද තියනවද ඒවා? නෑ. ඇයි? සිතට එන කිසිවක් තියන්න බෑ. ඒ සිතට එන කිසිවක් තියන්න බැරුව නැති වෙන එක මිනිසුන් භාග්යක් බවට පත් කරගත යුතුයි. නමුත් මිනිස්සු කරගෙන තියෙන අභාග්යක් බවට. ඒක කොහොමද අපි පැහැදිලි කරන්නේ? මිනිසුන් මේක අභාග්යක් බවට පත් කරන තියෙන බවට පැහැදිලි කරන්නේ කොහොමද? ඇයි කොහොමද සත්වෙක් සසර ගමන් කරන්නේ? දෙපයින් යනවද? කවුරුත් මේ කය තෑරලා පරලෝ යනකොට කය දෙපයින් යන්නේ නැහැ. කය ආදානය හෝ භූමදානය කරනවා. සිත සම්බන්ධයෙන් දැන් තේරෙනවා නම් ඇහෙන් කනට කනෙන් නාසයටවත් මේ විඥානේ යන්නේ නැහැ කියලා පරලෝ යන්නේ නැහැනේ. ඒ වුණාට අදටත් මට හම් වෙලා කතා කරන බොහෝ දෙනෙක් අපි හිතන් හිටියේ විඥානේ මෙහෙන් එහාට යනවා කියලා තමයි කියන්නේ. මොකද තියාගන්න. තාමත් අපේ බෞද්ධගෙන දර්ශනය පරලෝ යන කෙනෙක් ඉන්නවා අපට. ස්කන්ධ පහෙන් පහට විඥානේ චක්කසෝත ගාන පිළිවෙලින් හට ගන්නව නැසෙනවා. එහෙනම් මේ නැසෙද ස්කන්ධ පංචකෙන් එහා පැත්තේ මොකද්ද පැවැත්මක් ඇති කරන්නේ? ඒ නැසීම පිළිගන්නේ නැතුව අපි අල්ලාගත්ත නිසා හේතු ඉතුරු කරනවා. මේ හේතු ඉතුරු කරනවට කියනවා අවිසංකාර කියලා. අවිසංකාර තුනකට බෙදෙනවා. අපුඤ්ඤාවිසංකාර, පුඤ්ඤාවිසංකාර, ආනිජ්ජාවිසංකාර කියලා. අන අවිසංකාරයේ අපි කරන වරදක් මේ ඇති වෙන නැති වෙන භාග්‍ය භාග්‍යවත් ලෙස ප්‍රයෝජන ගන්න බැරුව අපි මේවා සම්බන්ධීකරණය කරනවා. ස්කන්ධ පහෙන් පහට සම්බන්ධීකරණයක් ගෙනියනවා. බන්ධනයක් යටින් ගෙනියනවා. ජීවිතෙන් එහා පැත්තටත් මේ බන්ධනය ක්‍රියාත්මකයි. දැන් ස්කන්ධ පහ මිය ගියාට අවිසංකාරයේ හේතු ලැබු නිසා අපුඤ්ඤාවිසංකාරෙන් පරලෝ ගමනක්. පුඤ්ඤාවිසංකාරෙන් පරලෝ ගමනක්. ආනිජ්ජාවිසංකාරෙන් පරලෝ ගමනක්. අන්න කරපු වැරද්ද සංකාර අභිකලා හේවත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කරමින් අවසන් කළා. දැන් බුදුහාමුදුරුව වදාරන්නේ සබ්බ සංකාර සමතෝ කියලා. මේ සංකාර සියල්ල සංසිඳීමකටපත් වෙන්න ඕනේ කියලා. අපි සංකාර සංසිඳීමට පස්සේ වෙනවර සංකාර රැස් කිරීම නැවති පාරණිය දයන්නේ. ඒ යන නිසා නේද අපට සසරක් හැදෙන්නේ. ඔබට මේ කය හෝ මේ ඇඳුම් හෝ මේ ජීවිත ඊළඟ ජීවිතේ හමු වෙන්නේ නැහැ. තව කයක් හම්බ වුණාට මේ කය මෙහෙදන් කළා. නමුත් අර කර්ම බීජ විසින් නේද විපාක විඳින්න අවශ්‍ය කයක් හදලා දුන්නේ. කයෙන් කයට ආත්මයක් යන්නේ නැති වුණාට මේ ආත්ම කොට ගත්ත දෘෂ්ටිය විසින් මේ අවිසංකාර විසින් ඔබට පැවැත්මක් හදලා දෙනවා නේද? ඒ මේ පැවැත්මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම වරදවා ගත්ත නිසා නේද පැවැත්මක් සිද්ධ වෙන්නේ? ඔබට මරණ සතිය දකින්න බැරි වෙන නිසා නේද පැවැත්මක් සිද්ධ වෙන්නේ? ඔබට පුළුවන් නම් ස්කන්ධ පහෙන් පහට හේතු ඉතුරු නොකර මැරෙන්න. මරණවා කියන එකේ තේරුම ආයේ දකින්න හම් වෙන්නේ නැහැ කියන එකනේ. නමුත් තණ්හා උපාදාන භව නම් වූ වචන තුන යටතේ අරමුණක් නැතෙනවා නම් ඒක අවිද්‍යා සංකාර වෙලා මේ යන්නේ. එතකොට එහෙනම් මරණයටපත් වෙන්නේ නැහැ. කිකිලිය බිජුවක් දැම්මාසේ ගොයංගස බීජයක් ඉතුරු කළාසේ ඔබ මේ ස්කන්ධ පහ අතහරින්නේ කර්ම බීජ රැස් කරලා. එහෙනම් ඔබ සංඛාර රැස් කිරීම නැමැති ගොඩේ ඉන්න වරුණාම සංඛාරංච නිරෝධයන ගොඩට එන්න බැරි වෙලා තිබෙනවා. මේ ditta dhamma sukha විහරණයට හරි සාන්ත විහරණයට හරි විතරක් නෙමේ සති සම්පජඤ්ඤටත් බෑ. සතිය උදව් වෙනවා විතරයි. අර මගේ ගාතාව ගන්න. යංකින්චි දුක්ඛං සම්බෝති. අර ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරය නිසා යම්කිසි මානසික දුකක් හටගන්නවා නම් සබ්බං සංකාර පච්චය. මොන සංකාරද? අපුඤ්ඤාභි හෝ පුඤ්ඤාභි හෝ ආනිජ්ජාභි සංකාර නිසා තමයි සංසාරේ පංච උපාදානස්කන්ධය හට ගැනීමෙන් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න පුළුවන් මේ සංසාර දුක්ඛය හටගන්නේ.
සංඛාරංච නිරෝධේන මෙන්න මේ අபிසංකාර නිරෝධ කරන්න දිත්තදම සුඛ විහරණයටත් බෑ ඥාන දර්ශන ප්‍රතිලාභයටත් බෑ නමුත් බුදුහා බුදුරජාණන් වහන්සේ වදාරනවා නත්ති දුක්ඛස්ස සම්භව දුක කහට ගැනීමක් නැහැ මොකක් කළොත්ද සංඛාර නිරෝධ කළොත් අන්න එහෙනම් සමාධි භාවනාව හැරෙන්න ඕන කොහටද කියලා මේක කියලා තියෙනවා සංඛාර නිරෝධය සඳහා එහෙමනම් අපට මෙතනදී උදව් වෙනවා මේ වේදනාව කියන එක අවුරුදු ගණන් තියෙන්නේ නැහැ හටගෙන වැඩි වෙලා නැති වෙලා යනවා කිසියකක් කොම හරි විරහ වේදනාව හරි සතුටේ වේදනාව හරි මොනවා හරි වේදනා චෛතසික අපට තියෙනවා පවතිනවා නැතෙනවා පේනවා නම් අපිට ඒකේ ඒක පෙනෙන්නේ සිහියට සතිමත් වීම කියන්නේ අන්න ඒකයි එහෙනම් අපට මෙන්න මේකෙදි පොඩි උදව්වක් එනවා මේ අපි ඇතුළත ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වෙන එකක් බව දකින්න සිහියක් හැදෙන්න ඕක බලන්නේ අර දිට්ඨ ධම්මසෝක වේරණේ හා සාන්ත්මේ මේ 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 ඥාන දර්ශන ප්‍රතිලාභේදී අපට එතෙන්දි තේරෙන කරුණක් තමයි අපි කයක් වශයෙන් ඉන්නවා පේනුණට සිතින් මොහොතින් මොහත හටගන්න නැතන පැවැත්මක් තුල ඉන්නවායි කියන එක. දැන් තාමත් අපි අදාළ තැනට ඇවිදින්නේ නැහැ හැමනම්. දැන් ඊට පස්සේ තමයි ඔන්න බණ භාවනා එන්නේ. මේ තුනම බණ භාවනා නෙවෙයි. මේක පොඩි උදව්වක් තියනවා මේ තුන්වෙනි එක. ඒක උදව් කරන ඉතිහාට යන්න පුළුවන්. ඒ නිසා ඔබට අර left right ක්‍රමයේ වෙනුවට ඔබේ මේ අරමුණු මාරු වෙන හැටි අරමුණු වෙනස් වෙන හැටි වේදනාවන් අඩු වෙන හැටි වැඩි වෙන හැටි ඔබට පෙනෙනවා නම් ඒ පෙනෙන්නේ ඔබේ චෛතසිකේට සිහිය පොඩ්ඩක් දිනු වෙලා තියෙනවා ඒක දකින්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් ඔබට පෙනෙන්නේ නැති හැටි මං කියලා දෙන්නම් එතකොට ඔබ තේරෙනවා හිනාවෙයි නැත්නම් සන්තෝෂයෙන් ඉන්නවා මේ ඉන්න වෙලාවට ඔබට හදිසියේ ඔබේ හිතවතෙකුගේ මරණයක් වාර්තා වෙනවා හදිසියේ ඔබේ අතිශය කේන්ති ගන්න සිදුවෙන සිද්ධියක් සිදුවෙනවා දැන් කේන්ති ඇවිදින් ගහ ගන්නවා මරා ගන්නවා සිහින ඇවිදින් සිහින නැති වෙලා වැටෙනවා ඇරුණාම ඔබට සිහිය ආවද මේ සිද්ධිය දකින්න ඉන්නවා මැරෙනවා පෙවුන්නේ නැහැ නේද එතු කියන්නේ පස්සේ ගියයි මට ඉන්නවා මැරුණා පෙවුනේ මොනවා වුණාද දන්නේ නැහැ කියලා. අන්න ඒකට තමයි සිහිය නැහැ කියලා කියන්නේ. එහෙනම් අපට කේන්ති අවස්සන අවස්ථාවේදී කේන්ති එනවා පේන්න ඕන. මරණයක් සිදුනයි කියන වார்த்தාවේදී ඒක උදව්වෙන් අපේ හිතේ මරණ දුක එනවා පේන්න ඕන. තමන් කොතරම් දුරට මේක අල්ලන් හදාගෙන තියනවද කියන එක තමන්ට පේන්න ඕන. අන්න එහෙම තමන් දුකටපත් වෙන්නේ තමන් හදාගත්ත දෙයකින් කියන එක පේන්න ඕන සතියට. ඔය දුක දකින්නවා කියන්නේ අන්න ඒකයි. මම තවත් වචනයක් ඔබට පෙන්නන්නම්. යේ සංකෝ විසාකේ සතං ක්‍රියානි සතන්තේ සන්දුක්ඛානි මගේ ධර්ම දේශනාවල තියෙන බලවත් නැත්තම් ප්‍රබල නිරන්තරයෙන් කියවෙන වචනයක්. විසාකයාවෙනි කෙනෙක් ජීවත් වෙන්න ගිහින් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මේ අරමුණක් උපාදාන කරගන්න අවස්ථා 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. අර උපාදානේ වෙන්නේ සිහි නැති නිසා. ඔබ ලෝභයෙන් දේසෙන් මෝහයෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ සිහි නැති නිසා. අන්න සිහි තියෙනවනම් ඔබ හිටපු ඔබේ සත්පුරුෂ ගති ලක්ෂණේ, ඔබ සිටිනු සිටුනා වූ ඔබේ මහත්මා ගති ලක්ෂණේ, ඔබ හිටියා වූ ඔබේ පීතෘත්වේ මාතෘත්වේ නැමැති භූමිකාවට මේ චරිත ලක්ෂණේ ගැලපෙන්නේ නැහැ කියලා තේරිලා නවත්ත ගන්න පුළුවන්. නමුත් ඔබේ හිතට මේ මාර ආවේශය ආපුවාම ඔබ අන්ධෙක් වෙනවා නේද? දැන් එතනින් එහාට ඔබට සතිද තියෙන්නේ සිහි නැතිකමද? අන්න ඒක නොකර ඉඳයි සිහිය තියෙන්න ඕන. නොකරන්නේ කොහොමද කියලා ඊළඟ කරුණු පැහැදිලි කිරීමේදී හොයන්න වෙනවා. අපි යමු ඊළඟ භාවනාවට. හතරක් නේ තියෙනවා කිව්වේ. අත්තිබික්කවේ භාවනා භාවිතෝ සමාධි අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති මම තවත් සමාධි භාවනාවක් තියෙනවා භාවිතා කරන්නේ නම් බොහෝ කොට භාවිතා කරන්නේ නම්
කෙලස් නැසීම පිණිස පවතිනවා ආසවානං ඛයාය ආසව කියන්නේ දුක්වලට හේතු ඡයාය කියන්නේ ඉවර කිරීම පිණිස අන්න දුක්වලට හේතු ඉවර කිරීම පිණිස පවතින භාවනාවක් තියෙනවා එහෙනම් ආසවක්ඛේ ඥානෙ එක නේද තියෙන්න ඕන දැන් මේක තේරුම් ගත්තාම මේක කරන එක නේද භාවනා කියන්නේ මේක තේරුම් ගන්න එක නේද බණ කියන්නේ බුදු සමයේ බණ භාවනා කියලා මම කියන්නේ අන්න ඒකයි දැන් ආසව නැත්තම් මේ ඉදිරියට තබන හේතු රැස් වෙන්නේ කොහමද? අන්නේ වැරද්ද නොකර ඉන්නට අපට මේ භාවිතෝ බහුලීකතෝ ආසව ශේකරීමේ මාර්ගය පාවිච්චි කරන්න වෙනවා. මම සරල උදාහරණ වල අරන් කියනවා සමාජයට. කැටයක් ගෙනත් තියන් රුපියල් 10 10 හවසට දෙන්න දරුවට 10 20 වෙනවා 20 30 වෙනවා 30 40 වෙනවා මොකද මේ එකතු කරනවා. අන්නේ වගේ මේ අපේ ඇසට කනට නාසයට දිවට කය වෙනම අරමුණක් අරමුණක් පාසා අපි අරමුණෙන් අරමුණට ළමා කාලයේ පහු වෙනකොට වැරද්දක් කරනවා අර සතිය නැති වෙලා අපි මේක අරමුණේ ඇලීම පටන් ගන්නවා ඇලීම මුලාව හෝ ගැටීම මුලාව අපි ආරම්භ කරනවා ඇලීමේදී ලෝභයේ මම වෙනවා ලෝභ මොහ ගැටීමේදී දේසේ මම වෙනවා දෝෂ මොහ එතකොට ලෝභයේදී ලෝභ මගේ මම මගේ ආත්ම වශයෙන් ද්වේෂයේදී ද්වේෂ මගේ මම මගේ ආත්ම වශයෙන් අපිට මේ සිය වතාවක් දහස් වතාවක් ලක්ෂ සංඛ්‍යාත වතාවක් අරමුණෙන් අරමුණට එන අරමුණු සමග මමත්වෙන් ඇලීමක් සිද්ධ වෙනවා ඒක බුදුන් වහන්සේ වදාරන්නේ අපි විසින් කරන වරදක් වශයෙන් ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා ඒ ආපු දෙයට තමයි ඒතං කියන්නේ ඒකට ඕනේ තරම් දේවල් දන්න පුළුවන් එය අන්න මේ එය මම කියන එක සමාජය තේරුම් ගත්තේ නැහැ ඒගොල්ලෝ ඒ වෙනුවට කය මම කියලා හිතන් ඉන්නවා කය 32කට බෙදලා ඒවැ මම නැහැ කියලා එකක් හදන් ඉන්නවා ත්‍රිපිටකයක නැහැ කවුරු හරි හදලා දීපු මෝඩ ගණේ භාවනාව පස් එකක් ඒක අර ඒතං කියන්නේ මොකේදද ඒතං කියන්නේ ස්කන්ධ පංචකයට එන දෙයට ස්කන්ධ පංචකයට පිනෙන්න බැරිද පවෙන්න බැරිද ලෝභයෙන්ද බැයිද ඊර්ෂ්‍යාවෙන්ද බැරිද රෝදයෙන්ද බැරිද ඕන දෙයක් වෙන්න පුළුවන් උගත්කම නූගත්කම මෝඩකම ධනවත්කම රූප ලක්ෂණය දැන් ඒ ආපු දේ මමත්වයෙන් ගත්තම අහං මම කර ගැනීමට අහංකාරය සිංහලට හැදලා තියෙන අහංකාරය කියන වචනේ ගැඹුරු අර්ථය ඒකයි ඒ මොහොතට තමන්ගේ හිතට එන දේ මමත්වෙන් ගත්තම අහංකාරයි. එහෙනම් ඉතින් අර අහංකාරණම් රෝගෙන් පිස්සු තාමත් පෙළෙනවා අපේ මිනිස්සු කියලා මට මතකයි මගේ තරුණ කාලේ චිත්‍රපටයක ගී කණ්ඩයක් තියෙනවා. ඔය පෘථග්ජන හැමෝටම තියෙන ලෙඩක් ඕක. ඒකනේ සබ්බේ පෘථග්ජන උම්මත්තකෝ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ පිස්සු කියලා කියන්නේ. තමන් මේ අහංකාරයේ නැමති ලෙඩකින් පෙළෙන බව දන්නේ නැහැ. මෙන්න මේ අහංකාරයේ මරා ගන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආසවානං කාය සංවත්තති නැත්නම් මේ මරණ සතිය ඕන වෙන්නේ. ඔබ මරා ගන්න නෙමෙයි. ඔබ ඉතුරුව ඔබට දුක් ගෙනත් දෙන හේතුත්ව ස්කන්ධ පංචකය තුල මරා ගන්න. දැන් එතකොට ඒතන් එන්නේ කොහාටද? ඇස නිසා පහළ වෙන රූපය, වේදනාව, සංඥාව, සංකාර පහට. ඒතන් එන්නේ කොහාටද කන නිසා පහළ වෙන ශබ්ද රූපය වේදනාවෙන් ඉඳෙන සංඥාවෙන් හඳුනන සංඛාරයෙන් බැඳෙන මේ ටික විඥාණයෙන් විසඳ දැනගන්නා වූ පහට ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට දවාර දිවල් රා දිවා රාත්‍රි දෙකේ පංච ද්වාරින් මනෝ ද්වාරයට මාරු වෙමින් ඔබ මොකද කරන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදෙන්න මැරෙන ගමනක් යනවා දැන් මම අහන ප්‍රශ්නේ ඔබ ස්කන්ධ පහෙන් පහට මැරෙනවා නම් මෙලොවින් පරලොවට තබා චක්කු විඥාණයෙන් සෝත විඥාණයට හරි ආත්මයක් යනවද ජීවිතෙන් එහා පැත්තට යන කෙනෙක් බලන් ඉන්නේ ඇහෙන් ස්කන්ධ පහ නැසුනහම කණෙන් හටගන්නේ මේ විඥාණය නැසිලා ඊළඟ සෝත විඥාණය හටගන්නේ නැසනවා කියන්නේ එහාට යනවා කියන එක නෙවෙයිනේ අන්න දැන් තේරෙනවා මව් කුසෙන් බිහි වුණසන ජීවිතන දක්වා තියෙන ආත්මයක් මේකේ නැහැ ස්කන්ධ පංචකය හටගෙන මමත්වයෙන් ගත්තහම ආත්ම දෘෂ්ටියකට බැඳෙනව ඇරුණාම ඒක ආත්මයක් නෙමෙයි මේ ඇහ නිසා කන නිසා නාසය නිසා දිව නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා තවම සක්කාය සංයෝජනයක් උනේ නැහැ
ඒකට එන දේ අහංකාරයෙන් මමත්වයට ගත්තහම සක්කාය දිට්ඨි සංයෝජන බවට පත් වෙන්නේ. අන්න සසර ස්කන්ධ පහ මැරුණට හේතු ඉතුරු වෙන්නේ මේ සක්කාය දිට්ඨිය නිසා. එහෙනම් අරමුණෙන් අරමුණට අපි සසරට හේතු ඉතුරු කරන්නේ ඒතං මම ඒතුහමස්මින් ඒසෝ මේ ආත්තා හෙවත් මගේ මම මගේ ආත්ම නිසා නේද? ඒක බුදුබණද? නෑ. ඒකට තමයි ආරි සත්‍ය දිමිත්‍ය අදුෂ්ටිය කියලා කියන්නේ. මිච්ඡා දිට්ටි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. මේ සත්වයාට ඉපදෙමින් මැරෙමින් ගමනක් යන්න සිද්ධ වෙනවා නම් සත්වයාගේ කය යන්නේ නැහැ. නමුත් ස්කන්ධ පංචකේ පවට බර කරගත්තොත් පව පැත්තට ප්‍රතිඵල. ස්කන්ධ පංචකේ පිනට බර ගත්තොත් පින පැත්තට ප්‍රතිඵල. ස්කන්ධ පංචකේ ලෞකික ධානයන්ට බර කරගත්තොත් ඒ පැත්තට ප්‍රතිඵල. ප්‍රතිඵල පව උපාදාන නිසා, පින උපාදාන නිසා, ධාන උපාදාන නිසා. උපාදානයේ වර්ධනේද මේ? දැන් ආසවානං කයාය සංගත්තී සඳහා උපාදානය කර ගැනීම වෙනුවට උපාදානයෙන් මිදීමට මගක් ඔබට ඒ මොහොතේ ලැබෙන්න ඕන. උපාදානයේ වී අවසන් වීම වෙනුවට උපාදානයෙන් මිදී අවසන් කරන්න පුළුවන් තැනට එන්න අර සතිය උදව් වෙනවා. තුන්වෙනි එක සමාධි භාවනා. ආසවානං කයාය සංවත්තති. එහෙනම් ඒකට මොකද්ද කරන්න තියෙන කාරණාව? ඒකට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ. ඒකට හැම මොහොතේම උදා වෙන්නේ වර්තමාන. ඔය මාන කියන වචනේ තේරුම මින් කියන අර්ථය, ing කියලා කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. මේ මොහොතේ සිදුවෙන දේ කියන අර්ථය. එතකොට වර්තමානය කියන එකට ජීවිත වශයෙන් ගත්තාම ජීවිතය එකක් වර්තමානයේ. ඉස්සර ජීවිතය, අතීතය, අනාගත ජීවිතය එහෙම ගන්න පුළුවන්. එහෙම කාලයක් නැහැ මේකට. ඇසෙන් ගැටෙන මොහොතටයි වර්තමාන කියන්නේ. කනෙන් ගැටෙන මොහොතටයි වර්තමාන කියන්නේ. නාසයෙන් ගැටෙන මොහොතටයි වර්තමාන කියන්නේ. මම මේක ඉදිරිපත් කරනවා මෙහෙමත්. මේ අපි ඉන්න තැන ඔරලෝසුවක් තිබෙනවා නම් මේ ඔරලෝසුවේ බිත්තිය නම් තිබෙන්නේ මේක 12 කණිසම වදින වෙලාවට පළමුවෙන්ම 12 ඉලක්කම උඩට පැය කටුව එනවා. ඊළඟට මිනිත්තු කටුවක් 12 ඉලක්කමට එනවා. ඊළඟට තත්පර කටුවක් 12 ඉලක්කමට එනවා. එහෙමනේ 12 කියලා කියන්නේ. දැන් බලන්න මේ කටු තුනම 11යි 59යි 59 තියෙනවද? 12 පසුයි තප්පර එකේ තියෙනවද? මේ දෙපැත්තම අතීතය සහ අනාගතය නේද? ස්කන්ධ පංචකය මෙහෙම ගන්න පුළුවන් නම් ස්කන්ධ පංචකයෙන් පෙරපැත්ත පූර්ව ස්කන්ධ, ස්කන්ධ පංචකයේ අපර ස්කන්ධ, එහෙම වන්නේ. අන්න එහෙමයි මේ මාන එන්නේ වර්තමාන. එහෙනම් වර්තමාන මොහොත තමයි කෙනෙකුට හැදෙන්න හෝ නැසෙන්න, සසර ඇවිදින්න හෝ මිදෙන්න, භාවනා කරන්න හෝ නොකරන්න ඕන දෙයකට යොදා ගන්න පුළුවන්. අන්න ස්කන්ධ පංචකය ආසව රැස්කිරීම සඳහා භාවිතා කරන්නා පෘථග්ජනයා හෙවත් සසරේ පමා වූ. ඇයි ඒ? ඔහුට මම පේනව ඇරුණාම ස්කන්ධ පංචකයේ මොහොතින් මොහොත නැසෙන දර්ශනයක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට කියනවා අසුත්වා පෘථග්ජනෝ අරියාණං අදස්සාවි අරස්දම්මේ ආකෝවිදෝ අරස්දම්මේ ආවිනීතෝ. ඔහු ස්කන්ධ පහේ ශාස්ත්‍රය පාවිච්චි කරන්නේ නැහැ. ඔහු මම කියන හැඟීමෙන් ජීවිත එකක් වශයෙන් අරගෙන මේවා සමග සිහියෙන් තොරව කටයුතු කරන්නේ. අන්න අපට දැන් එන්න වෙනවා. නිදාගත්තත්, රැකියාව කළත්, මහපාරේ ගියත්, බණහන් ආවත්, තව යුතුයකමක් ඉටු කළත් අපි පාවිච්චි කරන්නේ ඇහෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් හටගන්නා වූ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම නැත්නම් මනෝ ආරම්මන මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර, විඥාන පහක ඒකකයක්. දැන් බුදුන් වහන්සේ 15 පෙර මේ ස්කන්ධ පංචකය නැමැති ඒකකය අපි දුක් විඳින පැත්තට පාවිච්චි කරන්න තමයි ඉගෙන ගත්තේ. ස්කන්ධ පංචකය අපි අවසන් කළා උපාදාන කොට. ඒ උපාදානය නිසා අපට සසර ගමනක් සහ බැඳීමක් තියෙනවා. දැන් ස්කන්ධ පංචකය උපාදානයෙන් මිදී අවසන් කිරීම සඳහා නෙවෙයිද භාවනාව ඕන? මම අර පසුගිය ධර්මදේශනා කීපයක කියපු කාරණේ සාක්ෂියක් වශයෙන් පෙන්වන්නම් කෙටි කරලා. අන්‍ය ශාස්ත්‍රවරු මියගිහින් උපන්තැන් කියනවා. ඔබ වහන්සේ මියගිහින් හැමෝම උපන්තැන් කියන්නේ නැහැ. සමහර අයට විතරයි කියන්නේ.
මේ බුදුන් වහන්සේට එල්ලෙන චෝදනාව ඔබට ඒ පාලි පදේ මතකද ස උපාදානස්ස කෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නො අනුපාදානස්ස වච්චගත පිරවැදිය මම උපාදාන සහිත කෙනාටයි උත්පත්ති පනවන්නේ උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ ආසවානම් කයාය කියන පදේ තේරුම උපාදානයේ නොවී අවසන් විය යුතුයි කියන එක නේද අර මම කතා කරපු චුන්ද සූකරකයා පව උපාදානය කරගෙන නිවිද අපාය හදාගත්තේ අර මම කතා කරපු මට්ට කුණ්ඩලී පින උපාදානය කරගෙන නිවිද දිව්‍ය ලෝකේ හදාගත්තේ අර මම කතා කරපු උද්දකරාම පුත්‍ර ධානයක් උපාදාන කරගෙන නිවිද බඹලෝ හදාගත්තේ අර මම කතා කරන සරියුත් මහරහතන් වහන්සේව ආනන්ද මහරහතන් වහන්සේ උපාදාන නැති නිසා නේද අර තුන් ලෝකෙන් මිදුනේ භාවනාව මොකට වෙන්න ඕනේද විද්‍යාව පෙන්වන්න වෙන්න බෑනේ එහෙනම්නේ උපාදානෙන් මිදීම සඳහා දැන් උපාදානේ වෙන්නේ කොහොමද ඒක නොකරන එක භාවනාවයි කොහොමද උපාදාන වෙන්නේ ස්කන්ධ පංචකයට හටගන්න දේ ඒතං මම ඒතුහං අස්මින් ඒසෝ මේ අත්තා කොට ගත්තොත් මගේ මම මගේ මගේ ආත්ම එහෙම ගන්න එකට තමයි මගේ මම මගේ ආත්ම කියන්නේ මගේ මම ආත්ම කොට ගත්තොත් සසර බැඳෙනවට තමයි පෙන්වන්නේ මඤ්ඤ මානෝ කෝ බික්කූ බද්දෝ මාරස මේක ජීවිතේට එක වතාවක් නෙමෙයි ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පහෙන් පහට උපාදාන වෙනවා කියන එක තමයි බද්දෝ මාරස කියන්නේ දැන් ස්කන්ධ පංචකේ මොකද කරන්න ඕනේ ඊට පස්සේ එනවා ආසව රැස්වීම වෙනුවට ආසව සෙවීම සඳහා පාවිච්චි කරන්න ඕන එනිසා මම මෑත දිනලා වචනයක් කතා කරනවා සමාජයට ඕනෑම පුද්ගලයෙකුගේ භාවනා මධ්‍යස්ථානයේ වන්නේ වර්තමාන ස්කන්ධ පංචකයයි ඒක දුම්රි ස්ථානයේ තිබුණත් කමක් නැහැ ඒක වැසිකිළියේ තිබුණත් කමක් නැහැ ඒක කාර්යාලයේ තිබුණත් කමක් නැහැ ඒ පොයේ දවසේ වුණත් කමක් නැහැ මට මම එක ලස්සන වචනයකුත් යදනවා සෙන්ටර් කියන පදේ පාවිච්චි කරලා දෙනවා මධ්‍යස්ථානය කියලා මධ්‍යස්ථානයට මම කියනවා මැද තැන 11යි 59යි තප්පර 59ත් මැද නෙමෙයි අතීතය 12යි තප්පර 1ත් අනාගතය දැන් 12 විතරනේ මධ්‍යස්ථානයේ මැද තැන ඔබට තේරෙනවද ඇහැ නිසා පහළ වෙන රූප දනා සංඥා සංකාර විඥාන පහ භාවනා මධ්‍යස්ථානයයි කන නිසා පහළ වෙන ශබ්ද රූප නිසා පහළ වෙන රූප දනා සංඥා සංකාර පහ භාවනා මධ්‍යස්ථානයයි නාසය නිසා පහළ වෙන ගන්ධයෙන් පහළ වෙන රූප දනා සංඥා සංකාර පහ භාවනා මධ්‍යස්ථානයයි දැන් යන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මධ්‍යම නිකායේ පවතින ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේවා උපදිනකොට සංකතං ඕලාරිකම් පටිච්ච සම්පන්නම් මේ ධර්ම තේරුම් අරගෙන නොඇලී ඉන්න කියලා නෙවෙයිද තියෙන්නේ කියලා දැන් මේ ඇල්මට නේද තණ්හාව කියන්නේ රූප තණ්හාව රූපේට ඇලෙනවා ශබ්ද තණ්හාව ශබ්දයට ඇලෙනවා ගන්ධ තණ්හාව ගන්ධයට ඇලෙනවා ඒ තණ්හාව කියන්නේ මම මම මගේ මගේ ආත්ම කොටගෙන අවසන් කරනවා එතකොට ඇලෙනවා ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය එහෙනම් එතන ඇලෙන්නේ නැතුව අවසන් වෙන්න ඕන නේද ඒකට නේද අනුපාදානස්ස කියන්නේ උපාදාන නොවීම කියලා පෙන්වන්නේ දැන් තණ්හා වුණොත් උපාදාන බව අවිද්‍යා සංකාරා ඒක ජීවිත කාලෙට එකක් වශයෙන් අරගෙන බෑ පොතේ තියෙන පෙළ වශයෙන් පාඩම් කරලා ලියවට බෑ ඇසේ අරමුණේදී පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව වෙන බව තේරුම් ගන්න කනේ අරමුණේදී නාසයේ අරමුණේදී දිවේ අරමුණේදී මනෝ අරමුණේදී මේ කියන ස්කන්ධ පහ තුළ මේ මොහොත සිදුවෙන බව තේරුම් ගන්න එහෙනම් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් නම් කොහෙද ඉන්නේ දන්නවද පවතුල අවිද්‍යාපත්‍ය සංඛාරා පිනතුල අවිද්‍යාපත්‍ය සංඛාරා ධාන තියෙනවා නම් ධානයේ තුල අවිද්‍යාපත්‍ය සංඛාරා බුද්ධ දේශනාව කුමක්ද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය දිට්ඨ ධම්ම සුඛ විහරණේත් ස්කන්ධ පංචකේ තමයි පාවිච්චි කරන්නේ බව දන්නේ නැහැ එනිසා එතන ස්කන්ධ පංචකේ ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා කියන හැඟීමෙන් තියෙනවා එතන තියෙන ආයතා භූත ඥාන දර්ශනයක් ස්කන්ධ පංචකය ඥාන දර්ශන ප්‍රතිලාභයට පාවිච්චි කිරීමෙත් උපාදානේ වී අවසන් වෙනවා එතන තිබෙන්නේත් ආයතා භූත ඥාන දර්ශනයක් ස්කන්ධ පංචකය පාවිච්චි නොකර සතිපත් වීමෙත් සතිමත් වීමේදී ඇතිවීමක් නැතිවීමක් පේනවරුනහම
ඊට එහාට මේ පෙන්නන තැනට එන්න බෑ. දැන් මොකද්ද පෙන්වන්නේ අන්තිමට? මේ ආසවානං කයය රූපය වේදනාව සංඥාව සංකාරේ මම වේ. රූපය වේදනාව සංඥාව සංකාරේ විඥාන. ඒක ස්කන්ධ පංචකයේ ඕන දෙයක්. රූපේ වෙනමත් වේදනාව වෙනමත් පෙන්නනවා. එහෙම අවශ්‍ය නැහැ. එන රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මමත්වයෙන් නොගෙන අවසන් කිරීමේදී ස්කන්ධ පහ මේ යන්නේ යථා භූත තත්වයෙන්. අර හේතු ඉතුරු වීමේ යන්නේ කායතා භූත ඥාන දර්ශනයේ හෙවත් අපි එකට පාවිච්චි කරන වචනයක් හේතු ඉතුරු වී අවසන් වීම අවශේෂ නිරෝධය. එතකොට මේ දිට්ඨ ධම්මසෝක විහරණේ ඥාන දර්ශන ප්‍රතිලාභේදී සහ සතිේදීවත් මේ අවශේෂ නිරෝධය සිද්ධ වෙනවා. අවශේෂ නිරෝධය ඉපදීම මැරීම නෙමෙයි, හේතු ඉතුරු වී මැරීම. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකයට යෝජනා කරනවා නිරවශේෂ නිරෝධයක් හේවත් හේතු ඉතුරු නොවි නියාමක්. හේතු ඉතුරු නොවීමේ යනකොට ආසවශය වෙනවා. අන්න ඒක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා නැවත නැවත ස්කන්ධ පංචකයෙන් පංචකයට ආසවානං කයය සංවත්තති ආසව සේවීම පිණිස පවතිනවා. ලෝභයාගේ නැසීම, ද්වේෂයාගේ නැසීම, මෝහයාගේ නැසීම නැත්නම් මම මගේ මගේ කොට ආත්ගත්තා වූ මෝඩකම් සියල්ල මැරෙනවා මිතින්. දැන් මිනිසා හැදෙන්නේ එකෙන් නෙවෙයිද? අරවැය ලෝභ දේශ මෝහ හැංගිලා තිනවා. මොනවා කරත් ඒවැය වෙනම ප්‍රතිඵල තිනවා. අර ටික හැංගිලා තිනවා. දැන් ලෝභය මිය ආයතුයි. ලෝභයේ සමග මමත්වයේ මිය ආයතුයි. ද්වේෂයේ මිය ආයතුයි. ද්වේෂයේ සමග මමත්වයේ මිය ආයතුයි. එතකොට ලෝභ මෝහ මිය යාමට සෝවාන් වෙනවා කියනවා, ද්වේෂ මෝහ මිය යාමට අනාගාමී වෙනවා කියනවා, ලෝභ දේශ නැති මෝහ මිය යාමට රහත් වෙනවා කියනවා. අන්තරමල සූත්‍රයේ තියෙන පේළිය එහෙමයි තියෙන්නේ. එතකොට මේවා මිය යන්න ඕන අපි ගාවෙන්. ඒ මිය යන්නේ මේ බුදුන් වහන්සේ වදාළ අරමුණේ නොයල්ම නැමැති අනිත්‍යයෙන්. අරමුණේ නොයල්මට තමයි අනිත්‍ය කියන්නේ. අරමුණේ ඇල්මට කියන්නේ නිත්‍ය. එනිසා අරමුණේ ඇල්මට කියනවා ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා. එක මිච්ඡා සම්මප්පඤ්ඤාය කියන්න බෑ. මිච්ඡා මෝහේන දට්ටබ්බා. වැරදි මුලාවෙන් තමයි ඒක දකින්නේ. නමුත් මිච්ඡා මෝහේන දම්බා දට්ටබ්බං කියන එකට සම්මප්පඤ්ඤාය දට්ටබ්බං මනා නුවණින් දකින්න ඕනේ. කියන්නේ අපි ස්කන්ධ පංචකය නිකන් නැති වෙලා නැති වෙලා බෑ. අවසන් කරන්න ඕන අනාගතයේ නොතබා. අවසන් කරනකොට අනාගතයේ නොතබා මොකද වෙන්නේ? මම මැරෙනවානේ. අන්න මම මැරෙනවා. මෙන්න මේකට තමයි සති. මරණ සති කියන්නේ මේකට තමයි. අන්න භාවනාව. අන්න බුදුන් වහන්සේ වදාළ භාවනාව. ඊට පස්සේ මොකද්ද ඒක? ස්කන්ධ පංචකයේ අනාත්මය. දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයට හරිනේද? දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට හරිනේ? දැන් සිහියෙන් පාඩු කිරීමද අප්‍රමාදයට හරිද? මේ හේතු ඉතුරු වී අවසන් වීම ප්‍රමාදයයි, හේතු ඉතුරු නොකොට අවසන් කිරීම අප්‍රමාදයයි. දැන් අප්‍රමාද වෙන්න ඕන දවසට එක වතාවද? ජීවිතේට එක වතාවද? දැන් යලි යලි කාමරාග ව්‍යාපාද තුනී වී විනාශ වී අනතුරු මොකද වෙන්න ඕන? ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න ඕන කර්ම රැස් කිරීම වෙනුවට කර්ම සෙවීමට. තණ්හා උපාදාන බව වුණොත් අවිද්‍යා සංකාර, තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. ඒකට කියනවා විද්‍යා විමුක්ති. ස්කන්ධ පංචකෙන් පංචකයට විද්‍යා විමුක්තියටපත් වෙනකොට ඒ තමයි යථා භූත ඥාන දර්ශනයට පිවිසුදු වෙනවායි කියලා කියන්නේ. එතකොට මේ සමාධි භාවනා සූත්‍රය තුල සමාධි භාවනා හතරක් දේශනා කරලා තියෙන්නේ. හතරම වඩන්න කියන එක නෙවෙයි. සමාජයේ භාවිතා කළ බැවින් මේ සමාධි ලෞකික සමාධීන් මුල් කොටගෙන ආශ්‍රස් වෙන වෙන්නා වූ ඒක තුළ සම්සුන්දාවක් තියෙනවා. නමුත් ලෝකයා ඒකට ඇලිලා මේ ඔස්සේ යනවා. ඒකට බුදුන් වහන්සේ වදාළ එක නෙවෙයි. වර්තමාන සමාජයේත් මේ ස්කන්ධ පංචකය තුළ අනිත්‍ය දකින්න තේරුම් ගන්න බැරි වුණාම කෙලෙස් නැසෙන හැටි තේරෙන්නේ නැහැ. කෙලෙස් කියන්නේ තමන් මම මගේ මගේ ආත්ම කොට ගැනීමෙන් ශේෂ කරගත්ත දෙයක්. ඒවා ආහමයි දුක්ගිනි තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒවා අනාගතයට තැබුවොත් තමයි හේතු වශයෙන් අතීතයෙන් එන්නේ. අනාගතයට නොතබා අවසන් කිරීමට ස්කන්ධ පංචකය, වර්තමාන ස්කන්ධ පංචකය අනිත්‍ය දකින භාවනා මධ්‍යස්ථානය බවට පත් කරගන්න ඕන බව. ඒ සතියෙන් අල්ලා නොගැනීමෙන් සිදුවෙන දෙයට අනිත්‍ය කියන. අනිත්‍ය අනිත්‍ය කියලා හිතනවා නෙමෙයි. අර
තණ්හා උපාදාන බව නොවෙන්ට අවසන් කිරීමට තමයි අනිත්‍ය දකින්වයි කියලා කියන්නේ. තණ්හා උපාදාන භවෙන් අවසන් කළොත් ඔබ ඉදිරියට ලැබුවා පියවරක්. එන වර්තමාන හේතු තැබීමෙන් ඔබ සතරට පමා වුණා, සතරට අහු වුණා. ඒකට බද්දෝ මාරස්ස කියලා කියනවා. එහෙනම් මෙන්න මේ වර්තමාන මොහොත අපි අනාග වර්තමාන හේතු නොතබා නිමාව දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ ගමින් ගමට යමින් ධර්ම දේශනා කරමින් අන්තිමට පෙන්වුවේ මේ හැම පුද්ගලයෙකුටම ස්කන්ධ පංචකයක් තියෙනවා කියන එක. ස්කන්ධ පංචකයේ ආත්මය කාම රූප අරූප ඔස්සේ සත්‍යය මුලාවට පත්කමින් භවගාමී කරලා සත්‍යය විද්දවනවා. ඒ ස්කන්ධ පංචකයේ ආත්මය තුල අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ බුදුන් වහන්සේ 15 වෙනිට ගමන හැදිලා තිබුණා, ඒ නිසා භවගාමී. ඒ භවගාමී සඳහා උන්ට භාවිතා වුණේ පාපං සරණං ගච්ඡාමි, පුඤ්ඤං සරණං ගච්ඡාමි සහ ධානං සරණං ගච්ඡාමි ආසෝ රැස්වීම සිද්ධ වුණා. අන්න තණ්හා නොවි උපාදාන වෙන්නේ නැත්නම් භව වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් වෙන්නේ මොකද? අනාගතයට හේතුවක් නොතිබී අවසන් වෙනවා. එහෙම වුණේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් නේද? ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් වීම සඳහා භාවිතා කළ යුතු ධර්මය අනිත්‍යයි. ඒක දකින්න නැති කාටවත් ධම්මන්තරණං ගච්ඡාමි නෑ නේද? මම ඒකයි කියන්නේ මේ සමාජයේ පෘථග්ජනය බොරුවට ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ කියලා. ඔවුන් තේරුම් අරගෙන නෑ ඒක. තේරුම් ගත්තාම කී කියා ඉන්න ඕනේ නෑ. ස්කන්ධ පංචකයේ අල්ලා නොගන්නකොට ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරවලා අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනා වූ ධර්ම න්‍යාය පාවිච්චි කරනවා හෙවත් මුල් බුදු සමයට යනවා. පස්සකට අවසන්ට පුළුවන් වුණා නම් කෙලෙස් මසා ගන්න අනිත්‍යයටත් පුළුවන් වෙනවා බලන්න දෙයක් නැහැ. අන්න එහෙම මේ ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් සිදුවෙන දෙයට අනිත්‍ය කියන කාරණාව පිළිබඳ පැහැදිලි කිරීමක් නැහැ අර අපි ආපු බුදු සසුනේ අවුරුදු 6700ක් තිස්සේ. එනිසා අපි නුවණින් දකින අනිත්‍යක් ස්කන්ධ පංචකය අනිත්‍යක් වෙනුවට කෙස්වල අනිත්‍යක්, ලොම්වල අනිත්‍යක්, මල්වල අනිත්‍යක්, වතුපිටිවල අනිත්‍යක්, ඇස් දෙකෙන් පේන අනිත්‍යක් බලාගෙන අතරමං වෙලා. ඒකෙන් කෙලෙස් නැසෙන්නේ නැහනේ. කෙලෙස් නැසෙන ධර්මය අනිත්‍ය නැමැති ධර්මයේ බවට පත් වෙන්නේ. මට නම් හිතෙන්නේම කවුරු හරි කෙනෙක් හදපු වැරදි අර්ථයක් තමයි මේ උප්පං මිලායාති අතයි ධම්මේ කායෝතතායති විනාශ භාවං කියන්නේ. මහලුකු ගාතාවක් වුණාට ඕක ත්‍රිපිටකේ නන්නේ. පස්සේ කාලෙක මල් පරවීම අනිත්‍ය වශයෙන් දැක්ක කෙනෙක් තමයි මේ ගාතාව හදලා අපට පාඩම් කරලා තියෙන්නේ. මල පරවෙන්නාසේ කය විනාශ භාවයට පත් වෙන එක අනිත්‍යයි කියලා. කය වෙනුවට රූප වේදනා සංඥා සංකාර පහගන්න. එතකොට කාය මල පරවෙනවාගේ නෙමෙයි අල්ලා ගන්න නැතුවම හේතු ඉතුරු නොවී අවසන් වෙනවා. ඒ අනිත්‍ය. සරණ කරගෙන බලන්න. අනිත්‍ය නැමති ධර්මයේ සරණ කරගෙන බලන්න. දැන් මොකද වෙන්නේ? දැන් උපන්න කුසල් දුරු වෙනවා, නූපන්න කුසල් නූපදිනවා. හෙවත් චිත්ත අභ්‍යන්තරයේ ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් හිස්සන විට උහුලඟ තමයි manussකම් මතු වෙන්නේ. අන්න අර භාවනාවලින් manussකම් යට වෙලා තියෙනවා. අරුණාම මම manussකම් මතු වෙනකොට manussකම් යට වෙනවා, manussකම් මතු වෙන්නේ නැහැ. අර අමනුස්සකම් මතු වෙන්න උදව් වෙනවා. ඒකයි එබඳු භාවනාවලින් පුද්ගලව හැදෙන්නේ නැහැ කියලා කියන්නේ. මේක බුදුදහම මිනිසා හදන දහමක් කියලා කියන්නේ. අන්තිමට උහුලඟ ලෝභයේ, දේසයේ, මෝහයේ නැත්නම් ඔහු කවුද? වංචනික නැහැ, කපට නැහැ, බොරුකාර නැහැ, හිංසනය කරන්නේ නැහැ, ඔය මොනවත් කරන්නේ නැහැ. සැබෑ මිනිස් කම්පවතින්නේ. ඒ නිසා වර්තමාන මොහොතේ මිනිස් ජීවත් වෙන මිනිසුන් හදන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයක් පැහැදිලි කළා. ඒ ඒ පුද්ගලයා තම තමන් තනිව ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොකර අවසන් කරන අල්ලා නොගැනීමේ අනිත්‍ය භාවිතා කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ආසවං කයාය සම්වත්තති. සම්වත්තති කියන්නේ පිණස පවතිනවායි කියන එක. නැවත 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 නැවතත් මේ අතහැරීමේ මෙන්න මේක තමයි අතහැරීම කියන්නේ. අම්මා හරි තාත්තා හරි ඉඩ කඩම් හරි යකියාව හරි අතහරිනවට නෙමෙයි. ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් කිරීම අතහැරීමයි. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අහංකාරයේ විවිධ ස්වરૂප මේ විස්මහුණු මේ සියල්ලයි අතහැරෙන්නේ. බලන්න ඇතුළ හිස් වෙනකොට අර හදාගත්ත සමාධියක් ඕන නැහැ. ස්වභාවයෙන්ම සෝවාන්ල ඉඳලා මේ ආනන්තරික සමාධිය පළවෙනි මතක තියාගන්න එක ආයෙ මම කියනවා. අරකේ තියෙනවා ප්‍රථම, ද්විතීයික, තෘතීයික, චතුර්ථ, පංචම ධ්‍යාන කියලා කෙලෙස් යටපත් වීමේ අංග. ඒවයි මේවයි දෙකක් මතක තියාගන්න. අර ලෞකික සමාධියේ පංචම ධ්‍යානය දක්වා ගියත් ආපහු කෙලෙස් ටික ආපහුම විනාශ වෙනවා. ඒ නිසා ඒකට කියනවා පිරිහෙන සමාධි. අර දේවදත්තට එහෙම තිබුණේ ඒකනේ. නමුත් සෝවාන් පුද්ගලයාගේ සමාධිය විනාශ වෙන්නේ නැහැ.
සකෘදාගාමී පුද්ගලයාගේ සමාධිය විනාශ වෙන්නෙත් නැහැ. අනාගාමී පුද්ගලයාගේ සමාධිය විනාශ වෙන්නෙත් නැහැ. රහත්තුලයාගේ සමාධිය විනාශ වෙන්නෙත් නැහැ. එතකොට මේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් හම්බෙන නිවීමටයි මේ ලෝකෝත්තර සමාධිය කියන්නේ. ඒක නිවීමමයි. නමුත් ඒකේ අර කෙලෙස් තව ඉතුරු නිසා තව ටිකක් වැහෙන ගතියක් තියෙනවා එහාට. එබැවින් මේ ලෝකෝත්තර සමාධිය දිප්පත් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන හතරට තමයි ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන කියලා කියන්නේ. අර හතර නෙමෙයි මතක තියාගන්න. අරවා පිරිහෙනවා මේක පිරිහෙන්නේ නැහැ. මෙන්න මේ ලැබෙන්නා වූ නෙකලස් බව තමයි මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ. ඒ තමයි ධර්මය. ඒ ධර්මයේදී තමයි දුකක් නැත්තේ. ඒ තමයි බුදුන්. මතක තියාගන්න. ඒ බුදුන් තමයි අපි හමු වෙන්නේ. ඒ බුදුන් අදත් හමු වෙන්න පුළුවන්. ඔය බුදුන් දකීද නිවන් දකී නිවන් ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියන්නේ ධර්මයයි බුදුනුයි නිවනුයි තුනක් නොවන නිසා අන්තිමට. එබැවින් අද දවස මම මේ හැම දේශනාවටම අදාළ වෙන ආකාරයට අනුගමනීය ප්‍රතිපදා කීපයක් ඔස්සේ රටේ පවතිනා වූ සමාධි භාවනා විග්‍රහ කළා. එවෙන් ලැබෙනා වූ ලෞකික ප්‍රතිපාද ඇරුණහම ප්‍රතිලාභ ඇරුණහම අපි මේ ආසවක් ක්ෂය කරන පැත්තට එන්නේ නැහැ කියන එක. ඒකට අපට ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ නිත්සුකාත්ම කොට ගැනීම සසර ගමනට හේතු බවත්, ගමන සිද්ධ වෙන්නේ උපාදානය නිසා බවත්, භාවනාවෙන් වෙන්න ඕන උපාදානෙන් මිදීම බවත්, උපාදාන මිදීමට වර්තමාන ස්කන්ධ පංචකයේ පාවිච්චි කළ යුතු බවත්, වර්තමාන ස්කන්ධ පංචකයේ අනිත්‍යයේදී උපාදාන නොවි අවසන් වෙන බවත්, එය කර්මක්ෂය කරන කර්මයේවත් අප්‍රමාදයේ බවත් ඔබට ප්‍රත්‍යක්ෂ වුණහම මේක කරන්න හිතේ. එතකොට වර්තමාන මිනිසුන් මොකද වෙන්නේ? ලෝභය පාවිච්චි කරන්න නැතුව ශේකරණ අය වෙනවා. ද්වේෂය පාවිච්චි කරන්න නැතුව ශේකරණ වෙනවා. මෝහය පාවිච්චි කරන්න නැතුව ශේකරණ අය වෙනවා. ඒ ටික හිස් වුණාම දින සමාධියට කියනවා ආනන්තරික සමාධිය. මට මතක වෙන්නේ නැහැ මේ සූත්‍රයේ පස්සේ දවසක කියන්නම්. බමුණෙක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ඔබ වහන්සේ දෙවියෙක්ද යක්ෂයෙක්ද බ්‍රහ්මයෙක්ද මනුස්සයෙක්ද? ඔය එක තැනකවත් උපදින්න හේතු නැති නිසා මම සම්මා සම්බුද්ධ වෙමි කියලා වදාලා. ඒක අතුමානුෂිකත්වයක්. මතකද මනුස්ස කියන වචනට අපේහා පේනලා තියෙනවා. අර ඔක්කොටම එහෙනම් දෙවියෝ වෙන්නේ, යක්ෂයෝ වෙන්නේ, ප්‍රේත වෙන්නේ, මනුස්සයෝ වෙන්නේ මොනවා නිසාද? කෙලෙස් නිසා. කෙලෙස් නැතුවම අවබෝධයටපත් වූ තැනැත්තා. අවබෝධයටපත් මනුස්සයෝ සමාජයේ හැදෙනවා නම් ඒක තමයි බුදු සසුන බබලවන හොඳම විදිය. ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් හොඳම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිදීම. මෙවැනි තැන් කලක් තිස්සේ හදාගෙන එවිදින් පවත්වාගෙන එවිදින් අපි බලාපොරොත්තු වෙන්නේ අර gedara dorē තියෙන මලක් පහනක් පූජා කරන දානෙට, පාංශකූලෙට, පින්කමට හාමුදුර වැඩම කරගන්න ලාමක බෞද්ධ චාරිත්‍රය කියලා හිතන්න එපා. අපි බෞද්ධයෝ එතන හිර වෙලා බොහොම ලාමක වැඩ ටිකක් කරගන්න ලැස්ති කළා බුද්ධඝම බුදුදහම. නමුත් ඒක ඊට වඩා ගැඹුරු වැඩ ටිකක් තියෙනවා කරගන්න. තම තමන් තේරුම් ගත්තාම ප්‍රඥාවන්තයෝ බවට පත් වුණාන් පස්සේ අර යහපත් ක්‍රියා එකක්වත් නවත්තන්නත් ඕනේ නැහැ. ඒවා විචනය කරන්නත් ඕනේ නැහැ. නමුත් අපට මේක කරගන්න පුළුවන් නම් අපි එක එක්කෙනා තනි තනිව සසරෙන් එතර වීමට දහම සරණ කරන ගමනට පත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම පෙරවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.